ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්සේ වරක් තුනක පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න හැම දිනම අද දවසේදී බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම උවමනාවෙන් යුක්තව ලෝතර බුදු පියාණන් වහන්සේ අපිට පෙන්වා වදාළ ධර්ම මාර්ගයේ පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්නට අදහස් කරගත් මොහොත අපි සාකච්ඡා කරගෙන ආවේ මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකයේ දෙවැනි සූත්‍රය සබ්බාසෝ සූත්‍රය. සබ්බාසෝ සූත්‍රයේදී මේ ආශ්‍රව ධර්මතා පිළිබඳව කතා කළා. ආශ්‍රව එහෙමත් නැතිනම් හිතේ තැම්පත් වුන නැතිනම් ආශ්‍රව කියලා කියන්නේ හිතේ පල් වුන ගතියට. නැවත මෙනෙහි කරන්න පුළුවන් මානසිකරණයෙන් සකස් කරලා දෙන්න පුළුවන් ගතියට. මෙන්න මේ ආශ්‍රව ධර්මතා සංවර කරගන්න හැටි අපි සාකච්ඡා කරගෙන ආවා. පළවෙනි ක්‍රමය විදිහට දර්ශනෙන් පහකළ යුතු ආශ්‍රව කොටස තුළ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කුමක්ද කියන එක හඳුනාගත්තා. ඊට පස්සේ සංවරයෙන් පහකළ යුතු ආශ්‍රව කොටස අපි කතා කළා. සංවරයෙන් ප්‍රහාණය කරගත යුතු කොහොමද අපි ඉන්ද්‍රිය ධර්මතා සංවර කරගන්නේ කියලා ඒ ටික කතා කළා. ඒකෙදි අපි මතක් කළා ආශ්‍රව සංවර කරගන්නකොට මේ ටික ඔක්කොම කියලා දෙන්නේ කාටද? ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයාට. ශ්‍රුතවත් ආරි ශ්‍රාවකේ කියන පැනවීම පනවන්නේ කොතනින්ද? අරියානන් දසාවේ අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මේ විනීතෝ ආර්යයන් දක්න ආර්ය ධර්මෙහි ඉගෙනගත් ආර්ය ධර්මෙහි හික්මින. එතකොට අපි මේ කොතකින්ද මේ ධර්මතා ටික යෙදෙන්නේ කියන එක කතා කළා. මේ කතා කරන්නේ ආර්ය ධර්මය දැනගත් කෙනාට විනීත වෙන ක්‍රමයයි මේ කතා කරන්නේ. අපි ගිය දේශනාවෙන් පැහැදිලි කළා වහලට තිබුණු ලී කෑලි දෙකෙන් මේ පොඩි පොඩි පටි ටික අරගෙන පටි ටික ගහනවා. මේ පටි ටික වහලට තිබ්බොත් ප්‍රමාණවත් නැහැ වහලට නගින්න. පටියක් අරගෙන දිග පටිය පැත්තට තියලා බැලුවොත් දිග පැත්තට කිසිම ප්‍රමාණත්වයක් නැහැ වහලට නගින්න. නමුත් වහලට දිග පටි ටික ගහනවා. ඒ ලීයට මේ පටි ටික අපි ගහන්න තිබුණාම ප්‍රමාණවත් නැහැ. අන්න ඒ විදිහට අපි ළඟිනමග හදාගන්න එකයි මේ සිද්ධ කරන්නේ. බිම තියලා ඉස්සෙල්ලා මේ ඉනිමග ගහගන්නවා උඩට තියලා නගින්න කලින්. ඒකයි මේ සිද්ධ කරන්නේ. එතකොට ඒ කාරණාව තුළ අපි කතා කළා සලායතන නිරෝධය නිවනයි කියන තැන දක්වා ආයතන ධර්මතා ටික හික්මව ගන්න පුළුවන් කෙනෙකුට අද ඉන්න ජීවිතේ ඉන්න තැන ඉන්න මොහොතේ ඉඳන් පටන් අරගෙන නිවන දක්වා යන ක්‍රමවේදයක් සලායතන නිරෝධය නිවනයි කියන තැනට එනකන් අපි කතා කළා. අද දවසේදී අපිට තියෙනවා ආශ්‍රව පටිසේවනා පහතබ්බා. පටිසේවණයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටස අද කතා කරන්න තියෙනවා. ඉද භික්ඛවේ භික්ඛෝ පටිසංඛා යෝනිසෝ චීවරං පටිසේවති යාව දේව සීතස්ස පටිඝාතාය උන්හස්ස පටිඝාතාය ඩංසමකස වාතාතප සිරින්සප සම්පස්සානං පටිඝාතාය යාවදේව හිරිකෝපීන පටිච්ඡාද නත්ත. එතකොට ප්‍රත්‍යවේක්ෂා කිරීම
පටිසංඛා යෝනිසෝ චීවරං පටිසේවති. මේ පටිසංඛා යෝනිසෝ චීවරං පටිසේවති කියනකොට නුවණින් සලකා ප්‍රත්‍යවේක්ෂා කරනවා. ප්‍රත්‍යවේක්ෂා කියලා කියන්නේ ප්‍රති අවේක්ෂා. අවේක්ෂා කියලා කියන්නේ මෙනෙහි කරනවා, බලනවා, නැවත බලනවා. ප්‍රතික්‍රියකින් නැවත බලනවා, නැවත සලකා බලනවා. පටිසංඛා යෝනිසෝ මනාකොට සලකා බලනවා, නුවණින් සලකා බලනවා මනාකොට. එතකොට මේ සලකා බලන්නට කාරණා හතරක් පෙන්නනවා. නිවන් දකින්න යන කෙනෙකු විසින් සලකා බැලිය යුතු ස්ථාන හතරක්. ඒ හතර තමයි අපේ ජීවිතේට මිනිස්සෙකුට ජීවත් වෙන්න කියලා ජීවිතේ පවත්වන්න අවශ්‍ය වෙන අත්‍යවශ්‍ය කාරණා හතර. ඇඳුම් පැළඳුම් ඕන වෙනවා, ආහාර පාන ඕන වෙනවා, ඉන්න හිටින්න තැනක් ඕන කරනවා, අසනීපයක් වුණු බේත් හේත් ටික ඕන කරනවා. අන්න ඔය ටික තමයි මූලික අවශ්‍යතා ටික. අන්න ඔය ටිකට තමයි ඔක්කොම දුක් විඳින්නේ. ඔය ටිකට තමයි ඔක්කොම දුක් විඳින්නේ. එතකොට මුළු ජීවිතේම ගොඩ නැගිලා තියෙන්නේ අන්න ඔය ටික ඇති කරගන්න. හොඳ ගයක් හදාගන්න ඕනේ. හොඳට කාලා බීලා ඉන්න ඕනේ. ලෙඩක් හැදුනොත් හොඳට රැකවරණයක් තියෙන්න ඕනේ. අනිත් අයට ලස්සනට පේන්න හොඳට ඇඳලා ඉන්න ඕනේ. ඔබ තමයි අපේ දර්ශනීය ජීවිතයේ උත්සාහවත් වෙන විදිය. එතකොට ඒ ටිකට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ටික පටිසේවණයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටස. පටිසේවණයෙන් කිව්වේ ප්‍රත්‍යවේක්ෂා ඥාණයෙන් ප්‍රත්‍යවේක්ෂා කරලා පහ කළ යුතු ආශ්‍රව කොටසක් තියෙනවා මේ ටිකේ. මේ ටිකේ ආශ්‍රව ටික අපිට එතරම් පැහැදිලිව පේන්නේ නැහැ. ආශ්‍රව කියලා කිව්වේ මොන ධර්මතා ටිකටද? කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිජ්ජාශ්‍රව. එතකොට දැන් කොහොමද මේ ටික ප්‍රත්‍යවේක්ෂා කරනකොට අපිට කාමාශ්‍රවේ දුරු විය යුතුයි, භවආශ්‍රවේ දුරු විය යුතුයි, අවිජ්ජාශ්‍රවේ දුරු විය යුතුයි? ප්‍රත්‍යවේක්ෂාවෙන් කාමාශ්‍රවේ දුරු වෙන්න නම් අපිට තියෙනවා අද ප්‍රත්‍යවේක්ෂා නොකිරීම මත අපිට කාමය හදාගත්ත විදිහ තියෙනවා මේ ධර්මතාව තුල. මේ ටිකේ සංවර නොවීම තුල නෝපන් ආශ්‍රව ඉපදිලා උපන් ආශ්‍රව වැඩි දියුණු වෙන ක්‍රමයක් තියෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා ප්‍රත්‍යවේක්ෂා ඥානය තුළ මෙනෙහි කිරීම තුළ මානසිකාරය තුළ මෙන්න මේ ටික හික්මව ගන්න වෙනවා, සංවර කර ගන්න වෙනවා. සංවර කර ගැනීම කියන එක අපි කතා කරා ආකාර දෙකකට. එකක් තමයි මාර්ගය සහ මාර්ග සත්‍ය වෙතට දෙකට බෙදලා කතා කරා. මෙතනදිත් එහෙමම තමයි. පටිසේවණයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටස, මාර්ගය තුළ ප්‍රතිසේවණයෙන් පහ කළ යුතු කොටසකුත් තියෙනවා. මාර්ග සත්‍යෙට පටිසේවණයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටසකුත් තියෙනවා. අපි කිව්වා මාර්ග සත්‍ය කියන එක ලොකු භාජනය, මාර්ගය කියන එක කුඩා භාජනය. අපිට ඉස්සෙල්ලා අයින් කරන්න තියෙන මොකද්ද? කුඩා භාජනය. ඒක නිසා ඉස්සෙල්ලා අපිට ප්‍රයෝජනෙට ගන්න වෙන්නේ මාර්ගය කියන තැන. එතන ඉඳලා තමයි අපිට යන්න අවශ්‍ය වෙන්නේ. මාර්ගය කියන තැනින් යන තැන තමයි බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම අපිට පෙන්වන්නේ. පටිසංඛා යෝනිසෝ චීවරං පටිසේවති. චීවරය භික්ෂුන් වහන්සේට තමයි අපිට යන්න අවශ්‍ය වෙන්නේ. ගිහි කෙනෙක් නම් තමන්ට තියෙන ඇඳුම ප්‍රත්‍යවේක්ෂා කරන මාර්ගය කියන තැනින් යන තැන තමයි මේ විචාරණ හසිස්සලම කියන්නේ. මේ ගැන මම දැන් මුලින්ම
ජීවත් වෙනවා කියන එක මිසක මේ වාක්‍ය හදනවා පටිසංකහා යෝනිසෝ ජීවරම් පටිසේවති හාමුදුරු කෙනෙකුට ජීවරය කියන්නේ සිවුර පොරොණ පොරොණ වාරය වාරය කෙනෙක් කියන තමයි තියෙන ඇඳුම ඔබ මේ වාක්‍ය කියලා ප්‍රතික්ෂේප කරලා කර කර ඉන්න ගිය සිවුර පුරවන්න වෙන්නේ ඒ කියන තනින් යන තැන තමයි මේ විචාරය. ඒක නිසා මේ සිවුර පුරවන්න හැම වෙලාවෙකදී ප්‍රතික්ෂේප කරන එක මේ ඥානය කියන එක දිහට තියාගන්න එක. උකාරි වැදගත් කාරණාවක් මෙතනට අදාළ නැහැ. ප්‍රතිවේක්ෂා කිරීම කියන එකේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි දැන් අපිට විශ්ව වාක්‍ය කියලා ප්‍රතිවේක්ෂා කරන්න පුළුවන්. ප්‍රතිවේක්ෂාවෙන් කියන කාරණය පිළිබඳව නුවණ ඇතුව සිවුර පුරවන්නත් පුළුවන් වාක්‍ය නොකිය. නුවණ ඇතුව. ප්‍රතිවේක්ෂාව කරමින් නුවණ අරගෙන යන්නත් පුළුවන්. ඒක තේරුම් ප්‍රතිවේක්ෂා වාක්‍ය කියමින් ඒ ඔස්සේ නුවණ අරගෙන යන ගමන් සිවුර පුරවන්නත් පුළුවන්. ඒ කියන්නේ නුවණ ඇතුව සිවුර පුරවන්නත් පුළුවන්. ඔය දෙවිදිහටම පුළුවන්. ඔගොල්ලෝගේ විදර්ශනාවත් අන්න ඔය දෙවිදිහ තමයි කියන්නේ. ඔක කියන්න ක්‍රමයක් තිබුණේ මේක මතක් වෙනකොට ගැලපුණා මේක කියන්න පුළුවන් මේ විදිහට කියලා. ඒ කියන්නේ විදර්ශනාව වඩනකොට ගොඩක් වෙලාවට අපි කියන වාක්‍ය ටික කියලා මේක නුවණින් දකින්න කියලා. මේ කාරණා ටික මෙනෙහි කරගෙන ඇහැ රූප චක්කු විඥාන මෙහෙමයි කියලා ওই වචන ටිකෙන් තමයි අපි අපිට මේ නුවණ හඳුන්වන්න වෙන්නේ. නැත්තම් මේ නුවණ හඳුන්වන්න විදියක් ඇත්තේ නැහැ. ඒක නිසා මේ ප්‍රතිවේක්ෂා වචන ටිකෙන් කියනවා වගේ මේ අපි වචන ටික කතා කරාට ජීවිතයේ විදර්ශනාව කියන තැනට එනකොට මේ වචන ටික හිත හිත හැම වෙලාවකදීම අර්ථය මතු කරගන්න තැන ඒක ටිකක් ප්‍රාථමිකයි පල්ලෙහා මට්ටමේ තියෙන්නේ. මේක නුවණක් විදිහට යෙදෙන්න ඕන කියලා කියන්නේ දැන් මේ ප්‍රතිවේක්ෂා වාක්‍ය හැම වෙලාවෙම කිය යුතුයි කියන නෙමෙයි. ඒක කියන දේ පිළිබඳ නුවණින් සිවුර පොරවනවා. ඒ විදිහටම අපේ ජීවිතේ අරමුණක් වෙනකොට විදර්ශනාව කියන තැනදී අර වචන ගොඩකින් කතා කරපු සමහර විට පැයක දෙකක දේශනාවකින් අපි ලබාගත්ත දැනුම එන අරමුණ ගැන තියෙනවා. නැවත අර ඔක්කොම මෙනෙහි කළ යුතුයි කියනෝනේ මේ කාරණා විදිහට. එතකොට අන්න එතනදී අපිට පුළුවන්කම තියෙනවා මේ ධර්මතාවය පිළිබඳ අවබෝධය නුවණකින් අපි ඒ දේ පරිහරණය කරනවා. එතකොට දැන් පාඩම. ඔව්. අපිට සිවුර කියන එක පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා නුවණක් තියෙන්න ඕනේ. එතකොට මේ පින්නතුන්ගේ පැත්තෙන් අපි කතා කරනකොට ඇඳුම පිළිබඳව අපි ඔය ගැන කලිනුත් කතා කරලා තියෙනවා. අපි ඇඳුමක් අඳින්නේයි මූලිකම අර්ථ ටික පෙන්නනවා. සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය ඩංස මක සුවාතා තපසිරින් සප සම්පස්සාන පටිඝාතාය. සීත උෂ්ණ දුරු කරගන්න, මැසි මදුරු උවදුරු නැති කරගන්න. මෙන්න මේ හුදෙක්ම ලැජ්ජා ස්ථාන වසා ගැනීම, ඇඟ වසා ගන්න තමයි අපි ඇඳුමක් පාවිච්චි කරන්නේ. අපිට ගොඩක් වෙලාවට ඇඳුමක් ඕන වෙන්නේ ඇයි? තව කෙනෙකුට හොඳට පේන්න. අනිත් කෙනෙකුගේ හිත ගැන හිත හිත තමයි අපි මෙහි සංවර වෙන්න උත්සාහවත් වෙන්නේ. අනිත් අයට මාව පේන්න ඕනේ මේ විදිහට. ඉරිලා ඇඳුම ඉරිලා අණ්ඩයක් දාලා තියෙන එකක් ඇඳගෙන යන්න වුණොත් ඕගොල්ලොන්ට ලැජ්ජාවක් වෙයිද නැතිවිලිද? ප්‍රධාන තැනකට කට්ටිය රැස් වෙන තැනකට යන්න වුණොත් අණ්ඩයක් දාලා ඇඳගත්ත නැත්නම් ඉරුණු තැනකට මහලා කෑල්ලක් තියලා මහගත්ත එකක් අරගෙන යන්න වුණොත් ලැජ්ජ හිතෙයිද නැතිවෙයිද? ලැජ්ජ හිතෙනවා. ඇයි ලැජ්ජ හිතෙන්නේ? ප්‍රත්‍යවේක්ෂාව නැති නිසා. ඒක තමයි ආශ්‍රවය. ඒක තමයි ආශ්‍රවය. අපේ හිතේ තියෙන මොකද්ද මේ ආශ්‍රවය? කාම ආශ්‍රවය. කාම ආශ්‍රවය මොකද්ද? අපි තුල තියෙන අනිත් අයගේ පුද්ගල භාවයේ මත පතිත වුණ අනිත් අය මං ගැන මෙහෙම හිතයි. ඒ හිතයි කියන එක හිතන්නේ කවුද? අනිත් අය මෙහෙම හිතයි කියන එක හිතන්නේ තමන්මයි. තමන් හිතන දේ හිතයි
දකින්නේ එළිය පැත්තෙන්. තමන්ම හිතනවා මෙහෙම හිතන දේ දකින්න එළිය කට්ටිය මෙහෙම හිතයි කියලා. දෙපැත්තක් තියෙනවා. තව කෙනෙක් එහෙම දැක්කොත් තමන් හිතන්නේ එහෙමමයි කියලා ඒ කෙනුත් කියනවා. තව කෙනෙක් එහෙම දැක්කොත් තමන් හිතන්නේ එහෙමමයි ඒ විදිහට කියන එක කියනවා. අන්න ඔය ගතිය දුරු වෙන්න ඕනේ නිවන් දකින්න කෙනෙකුට. තව කෙනෙක් ගැන හිත හිත සංවර වෙන ගතිය. හැම වෙලාවකදීම ඇඳුම කියන තැන අර්ථය සඳහා යෙදෙන දෙයක් වෙන්න ඕනේ. උක අපිට සාමාන්‍යයෙන් පොඩි කරුණක්. වහලට නගින ඉනිමගේ තියෙන ලොකු ලී දෙකට ලී දෙකත් එක්ක තියලා බැලුවොත් මේ ලී කෑල්ල බොහොම පුංචි. මේක කවදාවත් උඩට තියලා නගින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. නමුත් මේ පඩිය නැතුව නගින්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා ගොඩක් වෙලාවට අපි ලොකු දර්ශනයක් කතා කරාට සමහර විට අපේ ආශ්‍රව ටික අපි අහුවෙලා තියෙන තැන උතන. අපි අහුවෙලා තියෙන තැන උතනින් සංවර වෙන්න අපිට තේරෙන්නේ නැහැ. අපි ජීවිතයේ අනාත්මය කතා කරනවා, සත්පුද්ගල භාවයෙන් ශුන්්‍යතාවයක් ගැන කතා කරනවා. කතා කරාට ඇඳුම තුල පුද්ගල භාවය හැම වෙලාවකදීම වැඩි වෙනවා. ඒ ටික පේන්නේ. ඒක නිසා අනිත් අයට පේන්න මෙහි සංවර කරගන්නවා. ලෝකෝත්තර මාර්ගයකදී ඔය සංවර බව තියෙන්න පුළුවන් කමක් නැහැ. ඔය පැත්තෙන් ගන්න අනිත් අයගේ හිත ගැන හිත හිත ගන්න සංවර බව. ඒකයි බුදුරජාණන් වහන්සේම ගිහිල්ලා පුණා දාසිය මැරිලා මිනිය ඔතලා තිබුණ තිබක් පමණ පණුව ගැවසුණු සිවුර ඇඳලා ගත්ත රෙදි කඩ අරගෙන සිවුර සකස් කරගත්තේ. ඒ බුදුරජාණන් වහන්සේට කෙලස් තියෙන නිසා නෙමෙයි, ඒක තමයි වස්ත්‍රයේ තියෙන ප්‍රමාණය පස්චිම ජනතාවට අනුග්‍රහ පිණිස. බුදුරජාණන් වහන්සේලා හැසිරෙනවා ගොඩක් වෙලාවට පස්චිම ජනතාවට අනුග්‍රහ පිණිස, අනිත් අයට අනුග්‍රහ පිණිස ලොකු පාඩමක් කියලා දුන්නා. ඒ ලොකු පාඩම එතනින් පහළට ශ්‍රාවකයන්ට මහා ලොකු දෙයක් කියලා දෙනවා ප්‍රායෝගික ජීවිතය තුළ. වචනෙන් කියනවට වැඩි ලොකු පාඩමක්, වචනයෙන් කතා කරනවට වැඩිය ලොකු පාඩමක් ඒ තුළ කියලා දෙනවා. මෙන්න මේකයි ඇඳුමකින් සිද්ධ වෙන අර්ථය. භික්ෂුන් වහන්සේලාට නම් දේශනා කරන්නේ පංසකූල චීවරන් නිස්සාය පබ්බජ්ජා තත්ත්‍රතේ යාව ජීවන් උත්සාහෝ කරණීය. පංසකූල සිවුර නිසයි භික්ෂුවගේ පැවැත්ම තියෙන්නේ, ජීවිතේ තියෙන්නේ. ජීවිතාන්තයේ දක්වා පංසකූල සිවුරට උත්සාහවත් වෙන්න. අතිරේක ලාභ හැටියට හම්බෙනවා හොඳ කපු පිළි, ඔය පූජා කරන සිවුරු, අතට පූජා කරන, පහමුල තබා පූජා කරන, වස්ත්‍ර වලින් සකස් කරලා හොඳට දෙන, කෝසීයන් කසී සළු වලින් හදලා දෙන මේ වටිනා සිවුරු පූජා කරනවා. මේ සිවුරු පූජා කරාම ඒව අතිරේක ලාභ, හොඳ ලාභ නෙමෙයි, හොඳ දේ නෙමෙයි, අතිරේක ලාභ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අතිරේක ලාභෙන් යැපෙන්න එපා. අවශ්‍ය දේ තමයි, ජීවිතයේ අර්ථය තමයි පංසකූල සිවුර. අන්න එතෙන්ට උත්සාහවත් වෙන්න. කෙනෙක් කියනවා නම් මට මගේ මූලික පඩිය එපා, ඕටි ටික විතරක් දෙන්න කියලා. ඒක ප්‍රඥාවන්ත කතාවක් වෙන්නේ නැහැ. ඕටි ටික වගේ තමයි අපිට ඔය හම්බෙන සිවුර ටික. නමුත් භික්ෂුවගේ පැවැත්ම තියෙන පංසකූල සිවුර නිසා. ඒක තමයි හාමුදුරුවරුන්ගේ පැත්තෙන් ඇඳුම සම්බන්ධව තියෙන දැක්ම. සිවුර කඩ කපලා අඳින්නේ නිකන් නෙමෙයි. ඒකේ වටිනාකම, ලොකු තනි වස්ත්‍රයක තියෙන වටිනාකම අයින් කරන්න ඕන නිසා. පුංචි පුංචි කඩ තියෙන සිවුරු පනවන්නේ, හදාගන්නේ ලේසි. සිවුර ඉරුණොත් පුංචි රෙදි කෑල්ලක් තියලා මහගන්න ලේසි. හැබැයි අද ඒක අනිත් පැත්තටම ගිහිල්ලා තියෙනවා. අද කඩ වැඩි වෙන්න සිවුර ගානත් වැඩි. ඒ කාලේ ඔක සම්පූර්ණ අනිත් පැත්ත. කඩ ප්‍රමාණය වැඩි වෙන්න ඒ කියන්නේ සිවුර තනින් තන හදාගත්ත රෙදි කෑලි වලින් මහලා හදාගත්ත සිවුරක්.
ඒතුලයි කඩ වැඩි වෙන සිවුර වටින්නේ ඒතුලයි. ඒ කියන්නේ පාසකූල සිවුරක් වෙන නිසා ඒ සිවුර. අද කඩ වැඩි වෙන සිවුර බොහොම ඉහළ වටිනාකමක් තියෙන සිවුරක්. ඒක සම්පූර්ණව අනිත් පැත්ත. ඉතින් මේ ශාසනය අනිත් පැත්ත හැරලා තියෙන එක අහන්න දෙයක්. සිවුර ගැන තියෙන ආකල්පෙම අනිත් පැත්ත හැරලා තියෙනකොට. එතකොට ගිහි අයගේ ආකල්පයේ පැත්තෙනු අපි මතක් කරා ගිහියද පැවිද්දද යන්නේ එකම නිවන ළඟට. නැතිනම් පරමාර්ථය එකම නිර්වාණ ධාතුව. මේක අපි ගිහි ජීවිතයක් ගත කරන නිසා අපිට මාර්ගයේ පහසුවෙන් යන්න පුළුවන්. මේ පැවිද්දට මාර්ගයේ ටිකක් අමාරුවෙන් මෙහෙම යන්න පුළුවන් කියලා දෙයක් ඇත්තේ නැහැ. ලේසි ක්‍රමයකුයි අමාරු ක්‍රමයකුයි ඇත්තේ නැහැ. එකම තැනටයි හිත තියන්න වෙන්නේ. පැවිද්දට බැඳීම් අඩු නිසා පහසුයි, ගිහි කෙනාට බැඳීම් වැඩි නිසා අපහසුයි ටිකක්. එච්චරයි වෙනස. ඒක නිසා ගිහි කෙනාටත් අදාළයි චීවරේ සංවර භාවයේ වගේම ඇඳුමේ තියෙන සංවර භව. ඇඳුම අඳින්න වෙන්නේ හැම වෙලාවකදීම අවශ්‍යතාවයේ පරිමහින විදියට. අවශ්‍යතාවයේ තේරුම් ගන්න ඕනේ ඇඳුමකින් අපිට සිද්ධ වෙන අර්ථය මොකද්ද කියලා. මොකද්ද ඒ අර්ථය? සීත උෂ්ණ දෙක දුරු වෙන්න, මැසි මදුරු උවදුරු දුරු කරලා ශරීරයේ වසා ගන්නයි මෙන්න මේ ඇඳුම අඳින්නේ. හැම වෙලාවකදීම ඇඳුමක් දිහා බලලා ඒක නිසා කෙනෙක් තීරණය කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අපේ පුද්ගල භාවයේ ලක්ෂණේ තමයි අපි බලනවා කෙනෙක්ගේ ඇඳුම කොහොමද කියලා. ඒක සම්පූර්ණම ආත්ම දෘෂ්ටිය මත පතිත වෙච්ච දෙයක්. ඔක ගොඩක් කලාවට පාසකම්මලගේ වැඩි දෙයක්. ඇඳුම් පැළඳුම් වලට බොහොම කැමතියි. නමුත් මේ කැමැත්ත ආශ්‍රවයක් කියන්න දන්නවද? ඒක ආශ්‍රවය නිවනට උපකාරක ධර්මයක්ද, නිවන පැත්තකින් තියෙන දෙයක්ද? නිවරණ ධර්මයක්. ඒ කියන්නේ මේ ආශ්‍රවය, ඔය කැමැත්ත නිවරණ ධර්මයක්. මොකද්ද ඔය ධර්මයේ තුල වැඩිලා තියෙන්නේ? කාම ආශ්‍රවය. මොකද්ද කාම ආශ්‍රවය? ඔය තුල ඇති වෙලා තියෙන හොඳ ඇඳුමකින් ඇඳලා හොඳට ලස්සනට ඉන්න තමන්වම තමන්ට දකින්න සතුටුයි. හැම වෙලාවකදීම තමන්ට ලස්සනයි කියලා හිතන දේ තමන් අඳිනවා. තමන් ඒ දේ පරිහරණය කරන්න පෙළඹෙනවා. ලස්සන තකා ලස්සන සඳහා ඒ දේ කරනවා. අපි නොදන්න දේ හැම වෙලාවකදීම ලස්සනයි කියන එක සිතුවිලි මාත්‍රයක් විතරයි කියලා. ලස්සනයි කියන දේ එකම එක සිතුවිල්ලක් විතරයි. ඔබලට ලස්සන දැනෙනවා ඒ දේ කරනවා. හොඳ ඇඳුමක් ගැනලා ලස්සන ඇඳුමක් ගැනලා ඒකෙන් දැනෙනවා. ලස්සනයි කියන එක සිතුවිලි මාත්‍රයක් විතරයි කියලා. ඔබලට ලස්සනයි කියන දේ ගැන එකම එක සිතුවිල්ල විතරයි. අනිත් අයට මාව ලස්සනට පේනවා ඇති කියලා අනිත් අයගේ හිත ගැන හිතලා සතුට වෙනවා. ඒ සතුට ලාභකයි කියලා හිතන්නේ නැහැ. ඒ දේ කරනවා ඒ සතුට බොහොම ඇති තැනක කෝපය හදාගත්තෙත් මේ පැත්තේ. මේ තියෙන අයිසින් ටික දාගත්ත දැන් අයිසින් කේක් කැමති කෝප්පේ තියෙනවා. අපි කැමති රූප තියෙනවා, කැමති ඇඳුම් තියෙනවා, කැමති විදිහක් තියෙනවා.
මෙන්න මේ කැමැති විදිහ කැමැති ඇඳුම අපිට ඇති කරලා තියෙනවා කාමාසවය. මොකද්ද කාමාසවය? මෙහි ඇති කරගත්ත කාමය දැක්කා එළියේ බාහිර වස්තුව තුල. ඒක නිසා අපි වස්තුව පැත්තෙන් කාමය හොයනවා. ගැඹුරු කාරණයක්, වස්තුව පැත්තෙන් කාමය හොයනවා. හැම වෙලාවකදීම අපි උත්සාහවත් වෙනවා දැන් අපේ කාමය කැමැත්ත මේ පැත්තේ ඇති කරගත්ත කැමැත්ත වස්තුව පැත්තෙන් හොයන්න. ඒක නිසා කෙලවරක් නැතුව ඇඳුම් වෙනවා. කෙලවරක් නැතුව ඇඳුම් වෙනවා. කොච්චර සීත උෂ්ණ දුරු කරගන්න ප්‍රමාණවත් තරම් ඇඳුම් තිබ්බත් තව තව ලස්සන ඇඳුම් විවිධත්වයේ මත හොයනවා. අන්න ඒක කෙලෙසයක්. ආශ්‍රව ඇති කරන තැනක් නූපන් ආශ්‍රව උපදිනවා, උපදනවා, උපන් ආශ්‍රව වැඩි කරනවා, නිවන් ගමනට බාධාවක්. ඒක නිසා ඇඳුම් පැනඳුම් තුල සංවර විය යුතුයි. ඇඳුම් පැනඳුම් තුල තමන් හොඳට ප්‍රත්‍යවේක්ෂාව කළ යුතුයි. ඕගොල්ලොන්ගේ ජීවිතේට පරණ ඇඳුමක් ඇඳගෙන යන්න ලැජ්ජ හිතෙනවා නම් දැනගන්න ඒ තුල තමන් අනිවාර්යෙන් ප්‍රත්‍යවේක්ෂා කළ යුතු බව තියෙනවා කියලා. ඒ ලැජ්ජ හිතෙන බව ඇති වෙන්නේ ආශ්‍රව මතයි කියන එක. ඒකෙන් මම කියන්නේ හොඳ ඇඳුම් අඳින්න එපා, පරණ ඇඳුම් අඳින්න කියලා. ඇඳුමේ තියෙන අර්ථය දැනගන්න ඕගොල්ලොන්ට හොඳ ඇඳුමකත් පරණ ඇඳුමකත් වෙනස තේරෙන්න බෑ කියලායි මේ කියන්නේ. හොඳ ඇඳුමේ පරණ ඇඳුමේ වෙනස තේරෙන්න බැරි එකයි තියෙන්නේ. ඒක නිසා හැම වෙලාවකදීම ඇඳුම පැත්තෙන් හිත හිත සංවර වෙන ඔය සංවරය ඕගොල්ලොන්ට අර්ථය මෙනෙහි කිරීම තුළ යටපත් කරගන්න වෙනවා. ඒකට කියනවා මාර්ගය කියලා. සිවුරත් ඇත්ත වෙලා, අඳින කෙනත් ඇත්ත වෙලා, නමුත් ආදීන වේ දකිනවා. මේකට කැමති වෙනකොට, වස්ත්‍රයට කැමති වෙනකොට මට මෙහි නූපන් ආශ්‍රව ටික උපදින්නේ. මේ නූපන් ආශ්‍රව ටික මේ කැමැත්ත මත මට මේ දෙයට ඇලීම ඇති වෙනවා. මේ ඇලීම ඇති වෙනකොට මේක මට හේතුයි මාව දුකටපත් කරන්න. එක හාමුදුරු කෙනෙකුට, බොහොම ගුණධම් පුරපු සීල සම්පන්න හාමුදුරු කෙනෙකුට වටිනා සිවුරක් හම්බෙනවා. බොහොම වටිනා සිවුරක් මේ හාමුදුරුන්ට හරි කැමති හිතෙනවා, ආස හිතෙනවා මේ සිවුරට. මේ සිවුරට ආස හිතිලා මේ සිවුර එදා පොරවන් නැතුව පහුවදා නාල කියලාම මේ සිවුර පොරවනවා කියලා හිතලා සිවුර තියලා එදා නිදාගත්තා. නෑ අනේ, එදා රෑ හාමුදුරු පපුවත් වුණා. සිවුර ඉනිකුණෙක් කළා ඉපදුනා. සිවුර ඉනිකුණෙක් කළා ඉපදිලා දැන් අපුවත් වුණාට පස්සේ ඒ සිවුරු පාත්‍ර පාවිච්චි කරන්න අය එයා ඉන්නේ නැහැනේ. ඉතින් ඉන්න හාමුදුරුවරු අතර ඒවා බෙදිලා යනවා. ඒ දේවල් බෙදිලා යනවා. එතකොට දැන් අර සිවුර ගන්න යනවා තවත් තෙරුන් වහන්සේ නම. මේ සිවුර ගන්න යනකොට අර ඉනිකුණා උඩ පැන පැන කෑ ගහනවා මේක ගන්න එපා කියලා. ඊට පස්සේ හාමුදුරන්ට කියන දවස් 7ක් යනකම් ඔය සිවුර ගන්න එපා කියලා. මොකද මහා කුසල් කරපු කෙනෙක්, සීල සම්පන්න කෙනෙක්. නමුත් ප්‍රතිසන්දි සිතට අරමුණු වුණේ සිවුරට ඇති කැමැත්ත, කැමැත්ත විඳින්න පුළුවන් විදිහට සිවුර ඉපදුනා. කොච්චර කුසල් කරලා තිබුණාද, ජීවිතේ කොච්චර සිල් රැකලා තිබුණාද, කොච්චර භාවනා කරලා තිබුණාද කියන එක අදාළ වුණේ නැහැ ප්‍රතිසන්දි සිතට. ඒ අකුසල විපාකයේ එක සිතක්. ඒක නිසා ඒක පවත්වන්න පුළුවන් ආයශයක් එතන ඇත්තේ නැහැ. ඒක නිසා ඉක්මනට අකුසල සිත ගෙවිලා යනවා. දවස් 7ට පස්සේ මැරෙනවා. ඒක දැකලා කියනවා මේ සිවුර පාවිච්චි කරන්න එපා කියලා. දවස් 7ක් යනකම්. මොකද ඒක පාවිච්චි කරන්න ගත්තනම් ඉනිකුණා ඇඬවලා ද්වේෂ සිතක් ඇති කරගෙන තවදුරටත් අකුසල සිද්ධ කරගෙන අකුසලයේ හේතුවෙන් දුගතිගාමි වෙනවා. ඒක නිසා දවස් 7කින් පස්සේ මේ ඉනිකුණා මැරිලා සුගතියේ උපදිනවා. හැම වෙලාවකදීම අන්න ඕකයි වස්තුවට තියෙන තණ්හාවේ තියෙන භයානකකම අපේ ගතියයි හදලා දෙන්නේ ඒ තුල. මොකද අපි කැමති වස්ත්‍රයට, වස්ත්‍රයට කැමැත්ත තුල
අපිට උපත්ති හදලා දෙනවා හැම වෙලාවකදීම වස්ත්‍රයේ විඳින්න පුළුවන් විදිහට හොඳට. සමහර විට වස්ත්‍රය අඳින්න පුළුවන් විදිහට නෙමෙයි වස්ත්‍රයේ විඳින්න පුළුවන් විදිහටයි ආත්මය හදලා දෙන්නේ. එතකොට ඒ වගේ ආත්ම භව ලැබෙන්න පුළුවන්කම තියෙනවා ඇඳුම් වලට තණ්හා කරලා. ඒ නිසා පරිස්සම් වෙන්න ඕනේ. නිවන් දැකීම කෙසේ වෙතත් ජීවිතයේ තුල සුගතියකට යන්න හිතාගෙන හිටියත් ඇඳුම් පැළඳුම් තුල සංවර වෙන එක වටිනවා. නිවන් දැකීම ගැන කවර කතාවක්ද? එතකොට මේ හැම දෙයකදීම හොඳට දකින්න එක දෙයක් නිවන් දකින්න යන කෙනෙකුගේ මනසේ තියෙන නිවීම පැත්තයි මේ කතා කරන්නේ. වස්ත්‍රය ගැන අධිකතර උවමනාවක් ඇත්තේ නැහැ මට මෙහෙම මෙහෙම අඳින්න තියනවා නම් හොඳයි කියලා. මට මේ විදිහට අඳින්න ඕනේ මට මේ විදිහට කරන්න ඕනේ කියලා අධිකතර අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ නිවන් දකින්න යන කෙනාට ඇඳුම් පැළඳුම් පැත්තෙන්. තමන් හොඳට අනුන්ගේ චරිතයට වැඩිය තමන්ගේ චරිත පැත්තෙන් බලා ගන්න මේ ගති ටික තමන් ළඟ තියෙනවද කියලා. ඊට පස්සේ දැන් ඔය විදිහට සිවුරු තුල සංවර වෙන්න ඒ සංවරයේ මාර්ගය තුල තණ්හාව නැති කරගන්න එක. සිවුරු තියනවා තියෙන සිවුරට නැතිනම් ඇඳුම තියනවා තියෙන ඇඳුමට ආස කරන්න එපා තණ්හා කරන්න එපා. තණ්හාවෙන් තොරව ආදීනවේ දකිමින් මේක පරිහරණය කරන්න එකයි මේ කිව්වේ. ඊට පස්සේ කියනවා මාර්ගයේ මාර්ග සත්‍ය පනවන පැත්තෙනු ඇඳුම තියෙනවා නම් තියෙන ඇඳුමට තණ්හා කරන්න හේතුව නැති වෙලා නැහැ. ඒක නිසා හේතු ටික තියෙනවා. හේතු ටික තියෙන නිසා එයාට කියනවා ඇඳුම ළඟ හේතුව නැති වෙන විදිහටත් දකින්න. කොහොමද? යථාපච්චයම් පවත්තමානං ධාතුමත්තමේ වේතං යදිදං චීවරං තදුප භුඤ්ජකෝච පුග්ගලෝ ධාතුමත්තකෝ නිස්සත්තෝ නිජ්ජීවෝ ශුඤ්ඤෝ. අන්න ඔය ටිකෙන් එයාට හොඳට සීවරය ගැන නැතිනම් ඇඳුම ගැන හොඳට ප්‍රත්‍යවේක්ෂා කරන්න කියලා කියනවා. යථාපච්චයන් පවත්තමානං ධාතුමත්තමේ වේතං ඇඳුමක පැවැත්මක් තිබුණේ නැහැ ධාතු මාත්‍රයක පැවැත්මක් විතරයි තිබුණේ. සතර මහා ධාතුව ඇති තැනක ඇඳුම හදාගත්තේ තම තමන් තුළ. ධාතුමත්තමේ වේතං යදිදං චීවරං චීවරේ කියන තැන තිබුණේ සතර මහා ධාතුව. තදුප භුඤ්ජකෝච පුග්ගලෝ ධාතුමත්තකෝ ඒක අනුභව කරන නැතිනම් පරිහරණය කරන තැන තියෙන්නේ සතර මහා ධාතුවක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව මේ පැත්තේ තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව. එතකොට මේ ධාතුවක් සතර මහා ධාතුවක් නිස්සත්ත්වෝ නිජීවෝ ශුන්‍යෝ සත්තු පුද්ගල භවකින් හිස්සුන ධාතුමේ ස්වභාවයක් තියෙන්නේ. සතර මහා ධාතුව කියනකොට අපි කතා කරා ධාතුවේ තියෙන මහා භූතාර්ථය. ඇයි මහා භූතයි කියලා කියන්නේ? බය කරන විදිහට පෙන්වන හින්ද කියන භූතයක් කියලා. මහා භූතයි කියනවා ඒ වගේ බය කරන දේවල් ආයේ ඇත්තේ නැහැ. කොච්චර භූත කිව්වත් එතනක් තියෙන්නේ ඔය භූතේම තමයි. සතර මහා භූතේ කියනකොට කොච්චර භූතය ලෝකෙ හිටියත් ඒ භූතයටද අපිව බය කරන්න පුළුවන්? සතර මහා ධාතු රූපයක් හදලා දීලා නෙමෙයිද වර්ණ සටහනක් හදලා දීලා? ඒක නිසා හොඳම භූතය වර්ණ සටහන නෙමෙයිද? හොඳම භූතය වර්ණ සටහන. සතර මහා ධාතු ඇති තැනක පෙනී හිටින හොඳම රූපයේ වර්ණ සටහන. හොඳම රූපය ගන්ධය. හොඳම රූපයේ රසය. හොඳම රූපයේ ඕජාව. හැම වෙලාවකදීම අන්න ඔය ටිකයි මහා භූතේ තියෙන හොඳම භූතය. ලෝකෙම තියෙන හොඳම භූත ටික. එතකොට හැම වෙලාවකදීම දකින්න කිව්වා සතර මහා ධාතුව ඇති තැනක අපි ප්‍රකට කරගන්න ධර්මතා ටික පිළිබඳව. අනාත්ම පඨවි ආපෝ තේජෝ වායෝ කියන ලක්ෂණය ගැන හොඳට බලන්න කිව්වා සතර මහා ධාතුව පැත්තෙන්. දැන් හිතන්න එපා මේ ධාතුව බලන්න කියලා කියන්නේ අපි දර්ශනයට අනුව මේ ධාතුව ඇත්ත කරගන්න එක ගැනයි මේ කතා කරන්නේ කියලා. මේ යන්නේ සතර මහා ධාතුව ඇත්ත කරගන්න නෙමෙයි. සතර මහා ධාතුව ඇති තැනක අපිට ඇඳුමක් හම්බෙන්නේ කොහොමද? අන්න ඒ ප්‍රශ්නේ අපිට මේ තුල විසඳෙන්න ඕනේ.
සතර මහා ධාතු ඇති තැනක ඇඳුමක් හම්බෙන්නේ කොහොමද කියන එක. එතකොට හැම වෙලාවකදීම එයාට සතර මහා ධාතුව ප්‍රකට කරගන්න වෙනවා බාහිර පැත්තෙන්. සතර මහා ධාතුව ප්‍රකට කරගන්න කියලා කියනකොට වර්ණ සටහනේ දකින්න එපා ඇඳුමක්. අපි කතා කළා ඇහැට පතිත වෙන්නේ ආලෝකය ආලෝක සංඥාවක් නැතිනම් වර්ණ මාත්‍රයක් කියලා. ආලෝකේ ඇඳුම් තිබුණද? ආලෝකයේ ඇඳුම් තිබුණේ නැහැ. ඇඳුමක් නොතිබුණු ආලෝකයක් පතිත වුණ තැනක ඇඳුමක් කියලා මානසිකාරයක් ඇති කරගත්තේ තමන් තමන් රැස් කරගත්ත ධර්මතාව ටිකින්. ඇඳුම හදාගත්තේ තමන් තුල රැස් කරගත්ත තැනකින්. එතකොට හැම වෙලාවකදීම දැන් මේ ඇඳුම උපද්දලා තියෙන්නේ තමන්ගේ මනසෙන් ඇති කරගත්ත හැකියාවයි ඇඳුමේ පැතිම. දැන් ඇඳුම හොඳයි. අපි දකින්නේ ඒ මෙහි ඇති කරගත්ත මෙහි හිතලා දැනගත්ත චේතනා ටික අපි දකිනවා සතර මහා ධාතුව පැත්තට පතිත කරලා ධාතුව ඇඳුම විදිහට. වර්ණ සටහන හැම වෙලාවකදීම පටවි ධාතුව දැක්කද කවුරු? පටවි ධාතුව දැක්කේ නැහැ. ආපෝ ධාතුව දැක්කේ නැහැ. තේජෝ ධාතුව වායෝ ධාතුව දැක්කෙත් නැහැ. සතර මහා ධාතුව දැක්කේ නැති තැනක ඕගොල්ලොන්ට කියන්න පුළුවන් ද සතර මහා ධාතුව තියෙනවා කියලා? කවදාවත් කියන්න බෑ. සතර මහා ධාතුව නැති තැනක දැක්කේ නැති තැනක තියෙනවා කියන්න බෑ. මොකද තියෙනවා කියනවා නම් තියෙනවා කියලා හිතාගත්ත දේ මිසක ඕගොල්ලොන්ට කියන්න පුළුවන් කමක් නැත්තේ නේ. එතකොට හැම වෙලාවකදීම සතර මහා ධාතුව පිළිබඳව ඇති තැනක මෙහි හදාගත්ත ආත්ම සංඥාව වස්ත්‍රය කියන සංඥාව ඇඳුම කියන සංඥාව පතිත කරා බාහිර රූප පැත්තට. පතිත කරලා හදාගත්ත ඒ පැත්තෙන් ඇඳුම තියෙනවා. මෙහි හදාගත්ත ඇඳුම අපි දැක්කා එළියෙන්. වචන ටික කිව්වට බෑ අර්ථයක් විදිහට මෙයන් ඕනේ. අපි හැමදාම කියන්නේ ඉන්න වචන ටික දැන් පාඩම් වෙනවා තියෙන කට්ටියට. මෙහි හදාගත්ත ඇඳුම කියන ලක්ෂණය මේ විදිහේ ඇඳුම කමිසයක් කියන කමිසය කියන ඇඳුම හැම වෙලාවකදීම සංඥා ටික වර්ණ සටහනට තියලා මතක් කරගත්තේ කොහොමද? තමන්ගේ මනස තුල සකස් කරගත්ත දෙයක්. දැන් සකස් කරගත්ත ටික දැක්කේ කොහෙන්ද? බාහිරින්. දැන් කමිසේ හම්බුණ බාහිරින්. ඔය හම්බුණ කමිසේ දැන් නිට්ටයයි. ආලෝකය නැතිනම් ඇහැ රූප දෙක ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැන දැක්කේ නැහැ. ඒක නිසා එළියේ කමිසේ තියෙනවා. දැන් ඒක නිට්ටයයි. ඔය නිට්ට කමිසය අපිට හම්බෙනවා අවුරුදු 3කින් විතර. අවුරුදු 3කින් විතර 3ක් විතරම දැක්කේ නැහැ. 3කින් විතර ආයෙ හම්බෙනවා. දැන් මොකද්ද හම්බෙන්නේ? අවුරුදු 3කට පරණ කමිසයක් දැන් හම්බෙන්නේ. අවුරුදු 3ක් පරණයි මේ කමිසය. ඇයි අවුරුදු 3ක් පරණ? තමන් අවුරුදු 3ක් පරණයි. ආත්ම සංඥාව අවුරුදු 3ක් පරණයි. අපි ඊයේ කතා කරා මේ කෝප්පේ කියන එක රැස් කරගත්තා. වටාපත රැස් කරගත්තා. දැන් කෝප්පේයි වටාපතයි රැස් කරගන්නකොට මේ දෙක දෙකක් වුණාට පුද්ගල භාවයේ එකම තැන. කෝප්පේ විඳපු මමමයි වටාපත විඳින්නේ. වටාපත විඳ මමමයි දැන් මේ පොත විඳින්නේ. දැන් අපිට මේ ධර්මතා තුන තුනක් වුණාට මේ තුන විඳින්න එක්කෙනයි එක්කෙනාමයි විඳින්නේ. දැන් අපිට අවුරුදු 3කට පස්සේ ආපහු මේ කමිස දැක්කත් දැන් අවුරුදු 3කට විඳින්න රැස්සෙලා. අවුරුදු 3ක් යනකම් විඳින්න රැස්සෙලා. දැන් ඒකින්ද අවුරුදු 3කට කලින් තිබුණ පරණ කමිසේ දැන් අඳින්න පුළුවන්කම තියෙනවා අපිට. එතකොට අවුරුදු 3කට කලින් තිබුණ කමිසේ කාටවත් ඇත්තටම අඳින්න පුළුවන්ද? අවුරුදු 3කට කලින් තිබුණ කමිසේ අඳින්න බෑ. අවුරුදු 3කට කලින් තිබුණ කමිසේ අඳින්න බෑ කියන්නේ අවුරුදු 3කට කලින් කියන අවුරුදු 3 ගණන්ලා දෙන්නේ කොහෙන්ද? ඒක මනස පැත්තෙන් ගණන්ලා දෙන්න ටික. කයට ගැටෙනවාද අවුරුදු 3? ඇහැට පේනවාද අවුරුදු 3? කයට ගැටෙන්නෙත් නැත්නම් ඇහැට පේන්නෙත් නැත්නම් අවුරුදු 3 ගැන කතා කරන්නේ කොහොමද? මනසේ නිත්‍ය වුණ පුද්ගල භාවයේ පැත්තේ. මෙහෙට අනාත්ම රූපේ ගැටෙනකොටම අවුරුදු 3ක් පරණ කමිසය තමන්ගේ හිත පැත්තෙන් ගෙනල්ලා දෙනවා. දැන් අවුරුදු 3ක් පරණ කමිසය.
දැන් මේ මෙච්චර හොඳ කමිසයට ඕගොල්ලන්ට සංඥාවක් තියෙනවා හිතේ රැස් කරගත්තා. දෙයාකාරයකට රැස් කරගත්තා. මෙහෙ හදාගත්ත කමිසේ එළියේ තියෙනවා කියලා හිතුවා තියෙන කමාපහු රැස් කරගත්තා. තියෙන කමිසේ ආයෙත් රැස් කරගත්තා. දැන් කමිසේ රැස් කරගෙන. දැන් රැස් කරගත්ත කමිසය මේ තියෙනවා පෙට්ටියට දාලා වහලා තියෙනවා දැන් කමිසේ නෙමෙයි කමිසේ රැස් කර ගැනීම. සංඛාරයට දාලා කුණුගොඩ තුල තියෙනවා. දැන් මේ කුණු පෙට්ටියේ කමිසේ තියෙනකොට දැන් බාහිර ධාතුව වෙනස් වෙලා. බාහිර ධාතුව වෙනස් වෙනකොට කමිසේ ඉරිලා. දැන් ඇහැට රූපය ගැටෙන අනාත්ම වර්ණ සටහන. ගැටෙනකොට වේදනා සංඥා දෙක හොඳට ගැළපෙනවා තමන් රැස් කරගෙන තියෙන කුණුගොඩේ තියෙන හොඳ කමිසෙට. හොඳ කමිසේ කියන සංඥාව පතිත කරනවා දැන් බාහිර අර ආපුරු සංඥාවට. සංඥා දෙක ගැළපෙන්නේ නැහැ. ඇයි? මෙතන තියෙනවා හොඳ කමිසේ, මනසෙන් ගෙනල්ලා දෙනවා හොඳ කමිසේ, මෙහෙන් ගෙනල්ලා දෙන සංඥාවේ තියෙනවා පොඩ්ඩක් වෙනස් වෙලා ධාතු පැත්තෙන් ඉරුණු බව. දැන් මොකද හම්බෙන්නේ? හොඳ කමිසය ඉරිලා තියෙනවා. මෙච්චර දවස් තිබුණු හොඳ කමිසේ දැන් ඉරිලා. දැන් හොඳ ඉරිච්ච කමිසේ දැන් Tamanට තියෙනවා. හොඳ කමිසේ දැන් ඉරිලා ඉරුණු කමිසය හදාගෙන. දැන් ඉරුණු කමිසය හදාගෙන ඉරුණු එක මට අඳින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. දැන් Taman වෙනමයි කමිසේ වෙනමයි. ඒක නිසා දැන් බලනවා මේ කමිසේ මට අඳින්න බෑ. මේක දැක්කොත් තව කෙනෙක් මේ මනුස්සයා නැති කෙනෙක් කියලා හිතයි. මං ගැන නැති කෙනෙක් කියලා හිතයි මේ ඉරිච්ච දේවල් ඇඳගෙන යන්නේ. ඒක නිසා මේක මහලවත් මම අදින්නේ නැහැ. මේක විසි කරලා දාන්න ඕන. දැන් විසි කරලා දානවා එක. දැන් හැම වෙලාවකදීම මේ තුල ස්ථාවර වුණේ මොකද්ද? පුද්ගල භාවය. කමිසේ දැකීම තුල, කමිසේ එළියෙන් දැකීම තුල ස්ථාවර වුණේ මොකද්ද? මෙහි පුද්ගල භාවය. මම මෙහි ඉන්නවා, ඉන්න මට එළියේ කමිසේ තියෙනවා. එයා දැක්කේ නැහැ. එයාමයි කමිසේ කියන්නේ. එයා දැක්කේ නැහැ. එයාමයි කමිස කියන්නේ. එයාමයි කමිස කිව්වේ ධාතුව නෙමෙයි. ඒ වෙලාවට මෙනෙහි කරන බව නම් තමන් කමිසේ මෙනෙහි කරලා දෙන ගතියටමයි තමන් කියලා කිව්වේ. තමන්ගෙන් තොර කමිසෙත්, කමිසෙන් තොර තමනුත් හිටියේ නැහැ. ඒ වුණාට මේ ලක්ෂණේ නොදකිනකොට, තමන් ස්ථාවර වෙනකොට තමන්ගෙන් තොර කමිසේ හම්බුණා. තමන්ගෙන් තොර කමිසේ හම්බුණ නිසා එයා කමිසෙට තණ්හා කළා. කමිසෙට තණ්හා කළා විතරක් නෙමෙයි, මම මෙහි ඉන්නවා මට මේ කමිසේ ගැළපෙනවද නැද්ද කියලා තාත් බැලුවා. මං වගේ කෙනෙකුට මෙච්චර නොවටිනා කමිසයක් වැඩක් නැහැ. කමිසේ ඉවත් කළා. දැන් අන්න ඔය ලක්ෂණය තමයි අපි ඇඳුමක් තුල සංවර කරගන්න හදන දේ තුල තියෙන්නේ. නැත්තම් ඇඳුම පැත්තෙන් හොයන කම තුල තියෙන්නේ. එක්කෝ පරණ කමිසය, පරණ ඇඳුම අරගෙන තියෙනවා. ඇඳුම පරණ කරේ කවුද? තම තමන්ගේ මනස තුල. ඇඳුම ඉරුවේ කවුද? ඒකත් තම තමන්ගේ මනස තුල. ඒක තේරුන්නේ නැහැ නේද? ඇඳුම ඉරුවා කියනකොට ඊට පස්සේ අහනවනේ, නැත්තම් බාහිර ධාතු ඇත්තට මේක ඉරිලා නැද්ද කියලා. ඉරුණා කියන ඇඳුම මත සංකල්පය හදාගත්තේ මේ පැත්තෙන්. හොඳට තිබුණ කමිසේ ඉරුණා කියන බව තුල. කමිසේ ඉරුණා කියන එක ලැජ්ජාවටපත් විය යුතු දෙයක් එහෙම නෙමෙයි. ඉරුණු කමිසේ මහල ඇඳගෙන යනකොට ලැජ්ජ වෙන්නේ පුද්ගලයා. කමිසේ වෙනම වුණ මම මෙහි ඉන්න පුද්ගලයාට තමයි ලැජ්ජාව හම්බෙන්නේ. අන්නේ ලැජ්ජාව ඇති කරගන්න පුද්ගලයයි නැති වෙන්නේ. අන්නේ පුද්ගලයා නැති කරගන්නයි කමිසෙන් තොර තමනුයි තමන්ගෙන් තොර කමිසෙයි බදකින්න එපා කියලා කියන්නේ. එතකොට එයාට දකින්න වෙන දර්ශනය ගැන තමයි මේ කතා කරන්නේ. ධාතු මත්ත මේ වේතං යදිදං චීවරං තදුප බුඤ්ජ කෝච පුද්ගලෝ ධාතු මත්ත කෝ නිස්සත්තෝ නිච්චේවෝ. මේ ඇඳුම තියෙනවා නම් සතර මහා ධාතුවෙන් වෙන් වෙච්ච දෙයක් නෙමෙයි. කය තියෙනවා නම් මේ කය සතර මහා ධාතුවෙන් වෙන් වෙච්ච දෙයක් නෙමෙයි. යාච මේ අජ්ජත්තිකාච පටවි ධාතු, බාහිරාච පටවි ධාතු, පටවි ධාතු රේවේසං.
යම් ආධ්‍යාත්මික පටවියක් තදගතියක් තියෙනවා නම් බාහිර තදගතියක් තියෙනවා නම් මේ රූපේ ඇති තදගතියයි බාහිර ඇති තදගතියයි දෙකම එක සමානයි තදගතිය පැත්තෙන් දෙකම එක සමානයි වෙනසක් නැහැ ආපෝ තේජෝ වායෝ ධාතුව පැත්තෙනු සමානයි එතකොට දැන් මේකෙන් ඇඳුම අඳින්න පුද්ගලයා මෙහෙ නැති කරනවා මේ මෙච්චර ලොකු පුද්ගල භාවයක් තිබුණොත් තමයි ඇඳුම අඳින්න වෙන්නේ. ඒකෙන් කියන්නේ අර අලියා අතරලා අලියා ළඟට යන්න කිව්වා වගේ මේ ඇඳුම නැතුව යන්න කියලා. මේ කතා කරන්නේ දැනගෙන පරිහරණය කරන තැන. දැනගෙන පරිහරණය කරනකොට නැති වෙන දේ මොකද්ද? ඇඳුම අරඹයා තියෙන කෙලෙසේට ඉඩ නැති වෙනවා. එයා හොඳට දකින්නවා ඇඳුම ගැන ඇති කරගත්ත සියලුම සංකල්පනා ටික තමන්ගේ පැත්තෙන් ඇති කරගන්නේ. ලස්සනයි කියලා හිතන්නෙත් මේ පැත්තෙන් සතුට හිතන්නෙත් ඇඳුම ගැන මේ පැත්තේ චේතනාව නම් හිතගෙන දකින්න එයාට ඇඳුමෙන් සතුට වෙන්න යන්නේ නැහැ. අනුන්ගෙන් සතුට වෙන්න යන්නෙත් නැහැ. අපි සතුට වෙන්නේ අනුන්ගෙන්. අපි අද සතුට වෙන්නේ අනුන්ගෙන්. ඇයි අනුන්ගෙන් දුකටපත් වෙන්නත් පුළුවන් අපිට සතුට වෙන්නත් පුළුවන්. අපි කැතයි කියලා කිව්වොත් හිඟන්නෙක් වගේ ඇඳලා ඉන්නේ කිව්වොත් දුකක් එන්නේ නැද්ද? දුකක් එනවා. ඇයි අපිට දුක එන්නේ? අපිට හැම වෙලෙම හිඟන්න අපි තුල දැකලා තියෙන නිසා. හිඟන බව අපි තුල දැකපු නිසා අපි හිඟන්නෙක් කරගත්ත නිසා අපිට දුක එනවා. කෙනෙක් හිඟන බව Taman තුල දැක්කේ නැත්තම් එයා දැක්කනම් ඇඳුමේ තියෙන අර්ථය පුද්ගල භාවය ඇත්ත නොකරගත්තනම් එයාට හිඟන්නේ නැහැ Taman තුල. එයා එතකොට දැක්කා මේ ධර්මතාවය නොදන්නා අවිද්‍යාවේ ලක්ෂණයක් තමයි හිඟන්න බව. එතකොට කවුද හිඟන්නේ? බාහිර පුද්ගල භාවයෙන් ඇති කරගත්ත කෙනාටයි හිඟන්නේ. Tamanගේ පැත්තෙන් හිඟන්නේ කිඳලා නැහැ. ඒක නිසා හැම වෙලාවකදීම අන් ඔය අර්ථයට එන්න ඇඳුම ප්‍රත්‍යවේක්ෂා කරන්න කියලා කියනවා. ඉතින් ගොඩක් විස්තර කරන්න ගියොත් කාල නැති වෙනවා. ඊට පස්සේ ආහාරය තුල එහෙමයි. ආහාරය තුල සංවර භාවය ඇති කරගත යුතුයි. ආහාරයත් කොහොමද ප්‍රත්‍යවේක්ෂා කරන්න කියලා කියන්නේ? හැම වෙලාවකදීම නේව දවායන මණ්ඩනායන විභූෂනාය යාව දේව ඉමස්ස කායස්ස තිතියා යාපනාය විහිංසූප රතියා බ්‍රහ්මචරියානුග්ගහාය ඉති පුරාණංච වේදනා ඉති පුරාණංච වේදනා පටිහංකාමි නවංච වේදනන්න උපාදෙස්සාමි යාත්‍රාච මේ භවිස්සති අනවජ්ජතාච පාසු විහාරෝ චාති. එතකොට හැම වෙලාවකදීම ආහාරය ප්‍රත්‍යවේක්ෂා කරන්න කියනවා නේව දවායන මණ්ඩනායන විභූෂනාය. මේ ආහාර ටික ගන්නේ නේව දවාය දවය පිණිස මණ්ඩනේ සැරසීම පිණිස මදේ පිණිස නෙමෙයි. යාවදේව ඉමස්ස කායස්ස තිතියා මේ කයේ යැපීම සඳහා මේ කය යැපෙන මට්ටමටයි මට ආහාරය අවශ්‍ය වෙන්නේ. ඒක නිසා ආහාරය තුල ඔබ බලාපොරොත්තු වෙනවා නම් මේ කියන්නේ ගොඩක් කෑම ගැන නෙමෙයි. මේ කතා කරන්නේ ගොඩක් කෑම ගැන නෙමෙයි. පොඩ්ඩක් කන එකත් අයිති. රූපය හදාගන්න කියලා පොඩ්ඩක් කනවා නම් අන්න ඒකත් අයිති. රූපය හදාගන්න කියලා ගොඩක් කන්නේ නැහැ. ඒක නිසා කෑම අඩු කරලා පොඩ්ඩක් කනවා. එතකොට දැන් ඒ ආහාරය අරන් තියෙන්නේ මණ්ඩනාය විභූෂණාය නෙමෙයිද? මණ්ඩනාය විභූෂණාය. හැම වෙලාවකදීම ජීවිතේ වරදින තැන් ආහාරය පැත්තෙන් ගත්තොත් ආහාරයෙන් සිද්ධ වෙන අර්ථය දන්නේ නැහැ. ඒකෙන් කියන්නේ නැහැ ශරීර සෞඛ්‍ය ගැන නොහිතා ආහාර ගන්න කියලා කියන්නේ නැහැ. ශරීර සෞඛ්‍ය ගැන හිතන්න වෙන්නේ අපිට ඉමස්ස කායස්ස තිතියා යාපනාය මේ කය යැපීම සඳහා යැපීමට බලපාන දෙයක් තියෙනවා නම් මේ කය පවත්වන්න බැරි වෙන දෙයක් තියෙනවා නම් අන්න ඒක නැති කරගත්තට කමන්නේ. හැබැයි මේ කය ලස්සන කරගන්න නොකයින් එපා. මේ කය ලස්සන කරගන්න කන්නත් එපා නොකයින්නත් එපා.
මොකද මේ කය කියන එක එයා දකින්න ලස්සන කරගන්න අවශ්‍ය වෙන දෙයක් නෙවෙයි කියලා. එයා කය සංවරය ආහාර සංවරය දෙපැත්තකින් ඇති කරගන්නවා. එකක් තමයි ආහාරය සහ පුද්ගල භාවය ඇත්ත කරගෙන ඇති කරගන්න සංවරයක් තියෙනවා. ඒ සංවරය තුල එයා රස තෘෂ්ණාවට ඉඩ දෙන්නේ නැහැ. ඒකට කියනවා පුත්‍ර මාංශ සංඥාවෙන් ආහාර ගන්න කියලා. පුත්‍ර මාංශ සංඥාවෙන් ආහාර ගන්න අපි අහලා තියෙනවා පුත්‍ර මාංශ සංඥාව කියන්නේ මොකක්ද කියලා. ඒක නිසා විස්තර කරන්න අවශ්‍ය නැහැනේ. තමන්ගේම ආදරණීය දරුවගේ මස් කන්න උනොත් යම් මවකට යම්සේ පිළිකුල් කරලා ඒ මස පිළිකුල් බවක් ඇති කර ගන්නවා නම් අන්න ඒ වගේ ආහාරය ගැන එබඳු සංඥාවක් ඇති කර ගන්න කියනවා. එබඳු සංඥාවක් ඇති කර ගන්න කියන්නේ ආහාරය එපා කියන එක නෙමෙයි. ආහාරය පිළිකුල් කරන්න කියන එකත් නෙමෙයි. අන්න එතන වරදවා ගන්න එපා. මේ කියන්නේ ආහාරය පිළිකුල් කරලා ඉවත් කරලා දාන්න කියන එක නෙමෙයි. ආහාර පිළිකුල් කරත් නොපිළිකුල් කරත් ඒ පිළිකුල් කිරීමත් කැමැත්තත් කියන දෙකම තියෙන එකම තැන. ආහාර පිළිකුල් බවත් ආහාර පටික්කුල මානසිකාරය කියලා කියනවා. පටික්කුල මානසිකාරයේ අර්ථය පැත්තෙන් ගන්නයි යන්නේ. ආහාරය එපා කියලා පිළිකුල් කරන්න ගියොත් එහෙම ඒක හරියන්නේ නැහැ. ආහාරයේ පිළිකුල් බව එහෙනම් හොඳටම වැඩෙන්නේ කාලා ඉන්න වෙලාවට. ඇයි අය කන්න බෑනේ? එතකොට ආහාර පටික්කුල මානසිකාරයේ හොඳට වැඩෙනම වෙනවා. ඒක නිසා එබඳු පටික්කුල මානසිකාරයක් නෙමෙයි මේ කතා කරන්නේ. ආහාරය ඇත්ත වුණ තැන ආහාරයට කැමැති නොවන බවත් ආහාරයට අකමැති වෙන බව කැමැති වෙන ගතියත් මේ දෙකම එකම තැන තියෙන. මොකද ආහාරය ඇත්ත කරගත්ත බව. කෙනෙක් ඇවිල්ලා අහනවා මස් මාංශ ප්‍රශ්න. ලොකු ප්‍රශ්න තියෙනනේ මස් මාංශය සම්බන්ධ. එසතෙන් මස් මාංශය ගැන කැපද අකපද මේක තුල රස තෘෂ්ණාව නේද මේ තියෙන්නේ කියලා අහනවා. කෙනෙකුට රස තෘෂ්ණාව තියෙන්න පුළුවන්. හැබැයි හැමෝටම සාධාරණ නැහැ. තමන්ට තෘෂ්ණාව ඇති වෙන එක මම දකිනවා නම් මේක කෑවම ලෝකෙ ඔක්කොටම තණ්හාව ඇති වෙනවා කියලා එයා කියලා තියෙනවා. මොකද්ද කෑමේ රස තියෙනවා. අවිද්‍යාව නෙමෙයිද? නොදන්නාකම. එයා හිතන්නේ රස එන්නේ කෑමෙන් කියලා. ඒක නිසා රස තෘෂ්ණාව දුරු කරගන්න ඕනේ. එයා රස තෘෂ්ණාව දුරු කරන්න හදන මොන පැත්තෙන්ද? කෑම පැත්තෙන්. ඒකින්ද මස් මාළු එපා කියන එළවලු වලට කැමති. දැන් මස් වලට කැමති වීමයි එළවලු වලට කැමති වීමයි දෙකම එක තැන නෙමෙයිද තියෙන්නේ? දෙකම එක තැන. ආහාරය ගැන ප්‍රතිවේක්ෂාව නැති බව මේ තැන් දෙකේම තියෙන්නේ. ඉතින් ඇත්තටම ඔය කාරණාව ආහාරය ආහාරයක් විදිහට නොදන්න කෙනාට ආහාරය මස් මාළුත් හම්බෙනවා ආහාරය එළවලුත් හම්බෙනවා. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ ආහාරය ගැන සියලු භික්ෂුන් නිර්මාංශ විය යුතුයි කියනකොට දේවදත්ත හාමුදුරුවෝ වරයක් ඉල්ලනකොට ඒ වරේ නොදුන්නේ අන්න ඔය හේතුව නිසා. මොකද ආහාරය ගැන ආහාරය ආහාරයක් විය යුතුයි මිසක ආහාරය කියන දෙයට කැමැති අකමැති විදිහට ඇලි ඇලි ගැටි ගැටි ඉන්න ගියොත් එතන ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා අද එළවලු විතරක් ආහාරයට ගන්න කෙනෙකුට මස් මාළු ටිකක් හම්බුනොත් ගැටෙන්නේ නැද්ද? ගැටෙනවා. මස් මාළු වන්දන කෙනෙකුට එළවලු වලින් විතරක් හම්බුනොත් ගැටෙන්නේ නැද්ද? ගැටෙනවා. ওই දෙකම වැරදි. කෑම කියන තැන තෘෂ්ණාව කියන තැන රස තෘෂ්ණාව කියන තැන ආහාර ප්‍රතිවේක්ෂාව නැති බව එළවලු විතරක් කන කෙනා ළඟ මස් මාළු කන කෙනා ළඟ තියෙන එක සමානම විදිහකට. ඔතනින් අල්ලන්න බැරි නිසා කෙනෙක් කියනවා ශික්ෂාපදයේ පැත්තෙන් හරි අරගෙන ප්‍රාණඝාතයේ හැදෙනවා කියලා හරි කියනවා. ප්‍රාණඝාතයේ එහෙම බලන්න උනොත් එහෙම ඉස්සෙල්ලම වෙන්නේ බත් නොකන. ඇයි අපි තුන් කුකුලෙක් මැරුණ තැන එක සතයි. වීවගා කරන්න යනකොට පොළව හාන තැන ඉඳලා තෙල් පොහොර ගහන ටිකේ ඉඳලා ගබඩා කරන්න වසවිස දාන තැනට එනකන් එක බත් ඇටයක් වෙනින් 10 දිනකට වත්තදී මැරිලා තියෙනවා. එතකොට දැන් නොකා ඉන්න වෙන්නේ බද්ද මස්ත. ඒක නිසා බතු ඉස්සෙල්ල නොකා ඉන්න වෙන්නේ එහෙනම්. ඉස්සෙල්ල එළවලුයි නොකා ඉන්න වෙන්නේ එහෙනම්. ඒක නිසා ඒ පැත්තෙන් කතා කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ මස් මාළු සම්බන්ධව. ආහාර
සංසාරය ගැන හැම වෙලාවකදීම මේ දහමට හිත තියෙනකොට අපිට ප්‍රශ්න ටික අපි ළඟ උත්තර ටික ඇවිල්ලා තියෙනවානේ. ආහාරය කියන දේ තුල ඕගොල්ලෝ මස් මාළුයි එළවලුයි වර්ග කරන්න ගියොත් ප්‍රශ්නයක් එතන. මේකට කැමති නෑ මම. මේක ඕනේ. ආහාර තෘෂ්ණාව නෙමෙයිද? ආහාර තෘෂ්ණාව. මස් මාළු වලට මම කැමති නෑ. මම කැමති එළවලු විතරක් ගන්න. එළවලු විතරක් හොයනවා. තණ්හාව. හැම වෙලාවකදීම ආහාරයේ ඇත්ත දැක්කොත් ආහාරයක් පමණක් වුණොත් කෙනෙකුට අධාර්මිකව නූපදවාගත් ආහාරය අධාර්මික නම් එළවලුත් අධාර්මිකයි මස් මාළුත් අධාර්මිකයි. ඒක නිසා අධාර්මික දේ එපා කියනවා. දැහැමි දේ එළවලු වුණත් මස් වුණත් ආහාරය ප්‍රශ්නයක් කරගන්න දෙයක් නැහැ. මොකද ආහාරය කියන දේ අර්ථය දැනගන්න හැම වෙලාවකදීම ඕන වෙන්නේ මේ කයේ පැවැත්ම අරගෙන යන්න සුදුසු වෙන ආහාරය විතරයි. එතනින් එහාට දෙයක් නෙමෙයි. එයා සත්ව පුද්ගල භාවයේ ඉක්ම වූ මට්ටමකින් මේ කය දිහා බලන්නේ. එළියේ තියෙන ගහකයි මේ කයයි අතර වෙනසක් නැහැ. ගහක් පොළවට මුල් ටික අල්ලගෙන මොකද කරන්නේ? එයාගේ ආහාරය සපේ ගන්නවා ප්‍රතිධර්මතා ටික පැත්තෙන්. ඒකට කියනවා රූප ජීවිතේන්ද්‍රිය කියලා. ගහක තියෙන ඒ හැකියාවට කියනවා රූප ජීවිතේන්ද්‍රිය කියලා. අඩි 50-60 පොළව අස්සේ වතුර හොයාගෙන මුල බහිනවා හරියට කෙනෙක් හිතලා කරනවා වගේ. තෙතමනේ ඇති තැනකට මුල් හොයාගෙන යනවා හරියට කෙනෙක් හිතලා කරනවා වගේ. ඒක නිසා ඒකට කිව්ව රූප ජීවිතේන්ද්‍රිය. නාම ධර්මයේ පැත්ත නැහැ. නමුත් රූපයේ පැවැත්ම හදාගන්න ගති ලක්ෂණේ ඒ නියාම ධර්මතාවය එතන තියෙනවා. එතනත් මෙතනත් තියෙනේ නියාම ධර්මතාවය. ඔගොල්ලෝ කවුරුත් මම ආහාරයේ දිරවමි කියලා හිතලා ආහාර දිරවනා ඉන්නවද? නැහැ. ඒක ශරීරයේ සිද්ධ වෙන ස්වභාවික ක්‍රියාවලියක්. ඒක තමයි රූප ජීවිතේන්ද්‍රිය ලක්ෂණය. ගහට මුල් ටික අවශ්‍යයි වගේ අපිට අපේ මැෂින් එකේ ස්වභාවය මෙහෙන් ආහාරයක් දැම්මට පස්සේ ඒ ආහාරය හපල කැබලි කරලා ඕජාවක් බවට පත් කරලා නැතිනම් වමන ගොඩක් බවට පත් කරලා කෙඳි කෙඳි ගසේ මුල් වල වගේ මේ බඩවැල් වල තියෙන කෙඳිති වලින් මේකේ තියෙන ඕජාමය ස්වභාවයයි උරාගන්නේ. ඕජට්ටමකන් රූපකලාපං ආහාරතීති ආහාරෝ කියන ඕජාව අටවෙනි කොට ඇති රූපකලාප. ඒ ටිකෙන් සකස් කරගන්නේ මෙහි තියෙන කෙස්ලොම් නියද සම්වස්නහර මේ ධර්මතා ටික. ගහක් අර අනාත්ම ලක්ෂණය තුල ගහ හදා ගන්නවා. ගහේ අතුවිති කොළ ටික හදා ගන්නවා. මේ රූපී ස්වභාවය කෙස්ලොම් නියද ටික හදා ගන්නවා. දෙකේම තියෙන අනාත්ම ලක්ෂණය ගහට පුළුවන් කමක් නැහැ මම මගේ අත්ත මේ අතු ටික මම හදා ගන්න නැහැ කියලා නොහද ඉන්නත් බෑ. හදනවා කියලා වැඩිපුර හදන්නත් බෑ. උරා ගන්න තරමට හදනවා. ඕගොල්ලන්ට පුළුවන් ද මම කෙස් හොඳට වවා ගන්නවා හෝ මම කෙස් වවා ගන්න නැහැ කියලා කියන්න? හිතන්න පුළුවන් කමක් ඇත්තේ? හිතන්න පුළුවන්, හිතුවට වෙන්නේ නැහැ. ඒක නිසා හැම වෙලාවකදීම රූපෙට ඕන විදිහට රූපය සකස් වෙනවා. පුංචි ළමයෙක් එකපාර ලොකු කරන්න පුළුවන් ද අපිට? බෑ. අපිට පුළුවන් ප්‍රත්‍ය ටික දෙන්න. හැදෙන ධර්මතාවයේ රූපේ ස්වභාවය, ගහ ලොකු වෙන බව එතන තියෙන ස්වභාවය, ආහාර ටිකේ ඕජාමයේ සාරය අරගෙන රූපය හැදෙන බව මෙතන තියෙන ස්වභාවය, මේ ටිකට නාම ධර්මතාවය වුණු තැන නෙමෙයි. මේ හැම වෙලාවකදීම නාම රූප ධර්මතා දෙකේ පැවැත්මක් නැතිනම් හැම වෙලාවකදීම මේක තමයි රූප ජීවිතේන්ද්‍රියේ ලක්ෂණය. ආහාරය අවශ්‍ය වෙලා තියෙන්නේ රූප ජීවිතේන්ද්‍රියේ පැවැත්මට. අපි රූප ජීවිතේන්ද්‍රියේ පැවැත්මට අවශ්‍ය වෙන ආහාරය තුල පුද්ගල භාවය ඇති කරගන්නේ. කබලින්කාර ආහාරය කියන එක මේ හැමතැනකම දකින්න කියලා කියන්නේ කන බොන ආහාරයේ තියෙන ලක්ෂණය තමයි කෙස්ලොම් නියදත් කියන මේ කොටස් ටික හදන බව. මේ ආහාර ප්‍රත්‍යයෙන් උපද්දපු දේ. ආහාර ප්‍රත්‍යයෙන් උපද්දපු දේ අපිට හම් වෙනවාද කෙනෙක් පුද්ගලයක ආත්මයක් විදිහට හම්බෙලා තියෙනවා. මේ ඉන්නේ මම. අපි මම කියලා කියන්නේ මොකටද? කබලින්කාර ආහාර රූපෙට. ඒක නිසා හැම වෙලාවකදීම ආහාරයට මම කියන අන්න ඔය ගතිය
නැති කර ගන්න වෙනවා. ඒක නිසා ආහාරයේ තියෙන අනාත්ම බව හොඳට ප්‍රත්‍යක්ෂ කරලා ඒ පැත්තෙන් ආහාර ගන්න එකේ සංවර වෙන්න ආහාරයේ සංවර වෙන එක දෙපැත්තකින් එතකොට තියෙනවා එකක් තමයි ආහාරයේ තියෙනකොට තණ්හාව ඇති නොකරගෙන ඉන්න බව. උපක්‍රමකලාට නම ආහාරයේ තියෙනවා තියෙන එකක් අධිකව කන්න කැමැත්ත ඇති වෙනවා එතකොට ඒක හොඳ පාඩමක් ගන්නවන්න නොකා ඉන්නවා. එක හාමුදුරු කෙනෙකුට පුංචි මාළු උයලා කන්න පොඩි කැමැත්තක් ඇති වෙනවා. මේ කැමැත්ත නිසා මේ හාමුදුරු මේ මාළු ටික ඕනේ කියලා එක උපාසක මහත්තයෙකුට කියනවා. උපාසක මහත්මයා මාළු ටිකක් හදාගෙන ඇවිල්ලා හාමුදුරන්ට දෙනවා. හා ඔහෙන් තියලා යන්නකෝ කියලා කියනවා. එතකොට තියලා යනවා. හාමුදුරු මොකද කරන්නේ මේකට වතුර ටිකක් එහෙම දාලා තියලා තියනවා. දවස් දෙක තුනක් හතරක් පහක් තියලා තියනවා. දැන් කුණු වෙන මට්ටමට හොඳටම කුණු වෙන තැනට ඇවිල්ලා. දැන් ලිහලා ගත්තා. ලිහලා අරගෙන කන්නනේ ඕනේ කිව්වේ. මාළු කන්නනේ ඕනේ. දැන් කන්න. ආසනේ කන්න. හොඳ පාඩමක් උගන්වන්නම් කියලා වමනේ දදා මාළු ටික කන තැනටපත් කරයි කියනවා. ඒ කෙලෙස්සේ දුරු කරගන්න අවශ්‍ය නිසා කැමැත්ත ඒ තරම් පහත් කොට සලකපු නිසා. ඒක නිසා එහෙම කරන්න කියනවා නෙමෙයි. හැම වෙලාවකදීම උපක්‍රම කළාට කමක් නැහැ. ඒ දේ තණ්හාව හිතෙන දේ අධිකව ආහාරයට ආස හිතෙන දේ ඉස්සෙල්ලා ආහාරයේ ඇත්ත වෙලා ආහාරයේ ආසාව නැති කරගන්න. ඒකට කියනවා මාර්ගය කියලා. ආහාරේ පටික්කුල මානසිකාරය අවශ්‍ය වෙන්නේ අන්න ඔතෙන්ට. මේ කනබුන ආහාරයේ මෙහිම කාල බීලකුණ මොන මට්ටමෙන් ගත්තත් මේක ශරීරයෙන් බැහැර වෙන මට්ටමකට එනකොට අර හොඳ පිරිසිදුව ගත්ත ආහාර බඳුන අපිට දකින්න පුළුවන්ද? බෑ. බොහොම පිළිකුල් සහගත මට්ටමකින් ඉවත් වෙලා යන දෙයක්. ඒක නිසා මේකේ ඇත්තම ස්වභාවය මේක නේද කියලා හොඳට ඒ ස්වභාව ධර්මතාවය ගැන බලලා අර අධිකව ඇති වෙන තණ්හා ගතිය දුරු කරගන්න ඉස්සෙල්ලා. තණ්හා ගතිය දුරු කරගෙන අපි සිවුර ගැන කතා කළා වගේ මේ යථාපච්චයම් පවත්තමානං ධාතු මත්තමේ වේතං යදිදං පින්ඩ පාතෝ. මේ සතර මහා ධාතුව ඇති තැනක ආහාරය හදාගන්නේ මේ දෙයට තණ්හාව හදාගන්නේ තම තමන්ගේ මනස තුළමයි. මේ ධාතුව පැත්තෙන් වෙනසක් නැති වෙනකොට මම පටවි ධාතුව කනවා කියලා පටවි ධාතුව අරගෙන කන් තරම් මෝඩ වෙන්නේ ඒකට ආස වෙන්නේ නැහැ. කෙනෙක් දකිනවා නම් එතන සතර මහා ධාතුවේ පැවැත්මක්මයි තියෙන්නේ කියලා වර්ණ සටහන කන්න යන්නේ නැහැ. වර්ණ සටහන කන්න නොයන එයාට මෙහි හදාගන්න කැමැත්ත පරිපූර්ණ දකින්න පුළුවන් කමක් නැත්තේ. මෙහි හදාගන්න කැමැති ආහාරයේ කැමැති දේ කැමැත්ත කැමැති පරිපූර්ණින් දකින්න බෑ. හැම වෙලාවකදීම එයා දකිනවා පරිප්පුවලට කැමති වෙන ගතිය මෙහි හදපු ආත්ම සංකල්පයේ සංඥාව. ඒක බාහිර ධාතුව පැත්තට පතිත කරලා පරිප්පුවලට කැමැත්ත මෙහෙන් හදාගන්නේ නැහැ. ඒක නිසා මේ පැත්තේ හදාගත් පරිප්පුවලින් යා මිදෙනවා. දැන් යාට තණ්හා කරන්න කැමත් තියෙයිද? තණ්හා කරන්න කැම නැහැ. තණ්හා කරන්න කැම නැති නිසා කැමවලට ආසාවක් යාට එන්න විදියක් නැහැ. මේ ආහාර තෘෂ්ණාව කියන එක බොහොම සියුම්. මේක නිසා මේ ශාසනයේකට බොහොම වැදගත් තැනක් තියලා තියෙනවා. මේක බොහොම ගැඹුරු කාරණාවක්. ගොඩාක් දුරට කතා කරන්න පුළුවන් දෙයක්. අපි එදත් කිව්වා ආහාර රුචිය කියන තැන අපිට තියෙන්නේ කෑම ගන්න කැමැත්තක් ඇති වෙනවා. ඉවසන්න බැරි බවක් ආහාර රුචියක් ඇති වෙනවා. මේ ආහාර රුචිය කෙලස් නෙමෙයිද ආශ්‍රව නෙමෙයිද? ආශ්‍රව ටික කෙලස් ටික මේ ආහාර රුචියේ. ආහාර රුචිය නැතුව අපිට තේරෙනවා ආහාර ගන්න බෑ කියලා. ඕගොල්ලන්ට යම් විදිහකින් හොඳට බලන්න යම් වෙලාවක හොඳට කාල බඩ හොඳටම පිරීලා තියෙන වෙලාවක ඕගොල්ලන්ට යම් ආහාරය ගැන ආය කන්න බෑ. එතකොට කැමැත්තක් ඇති වෙනවද? නෑ. අන්න ඒ මානසික මට්ටම තියෙන වෙලාවකදී ඕගොල්ලන්ට යම් විදිහකින් මේ කයේ පැවැත්ම ගැන හිතලා නැවත කන්න පුළුවන් නම්
මේ කයේ පැවැත්ම ගැන නැවත හිතලා කන්න පුළුවන් නම් ඔගොල්ලෝ බඩගින්නේ ඉන්න වෙලාවටත් අන්න ඒ මනසයි ඇති කරගන්න වෙන්නේ. ආහාර කැමැත්ත නැ කැමැත්ත නැති බව නිසා නමුත් හුදෙක්ම මේ කයේ පැවැත්ම සඳහා ආහාර ගන්නවා. එයා ආහාරය සතුට වෙන්නේත් නැ ආහාර ප්‍රත්‍යයෙන් හදාගත්ත කය සතුට වෙන්නේත් නැ. එයා හුදෙක්ම මේ කය පරිහරණය කරනවා මේ ජීවිතේ පවත්ව ගන්න විතරක්. මේ කය සතුටු වෙන්නේ නැහැ. සරිත්තරුණාස දේශනා කරන්නේ යම් විදිහකින් තරුණ සැරසෙන්නට කැමති තරුණ ළමයි හොඳට නාලා පිරිසිදු වෙලා ඉන්න වෙලාවට ගැණඩි කුණක් කරේ දාගත්තු මොනතරම් අප්‍රසන්න කරයිද? අන්න ඒ වගේ ස්වාමීනි මට මේ කය ඒ තරම් අප්‍රසන්නයි. ඒ තරම් පිළිකුල් මට්ටමක තියෙන්නේ. මොකද මේ කය කියන එක ඒ වගේ ස්වභාවයකින් දන්න වැඩකට නැති දෙයක්. මෙහි හදාගත්ත කයක් පරිහරණය කරන මානසික මට්ටම මේ එළිය ඇත්ත කරගෙන සරසන්න හදන හෝ ලස්සන කරගන්න ආහාරයේ පැත්තෙන් හදාගන්න හදන එක මෝඩකමක් කියන එක දකින්නවා. අන්නේ මනස අට්ටියති හරායති jigucchati මේ මානසික ස්වභාවය පිළිකුල් කරනවා. ඒ මානසික ස්වභාවය කලකිරෙනවා. ඒක නිසා හැම වෙලාවකදී මේ මනස පවත්වන්නේ නැහැ. අන්න ඒ මට්ටමට මේ කය හොඳට ඇත්ත දකින්න. ඊට පස්සේ ඒ වගේමයි ගෙවල් දොරවල් ටික. ගෙවල් දොරවල් කියන එකේ තියෙන යථාර්ථය දැනගෙන පරිහරණය කරන්න. ඒ දේවල් ඇත්තටම ගොඩාක් විස්තර කළ යුතු කාරණා නෙමෙයි ගොඩක් වෙලාවට අහන්න හම් වෙන කාරණා වැඩකට ගන්න නැති දේවල්. අහන්න හම් වෙන ජීවිතේට යොදා ගන්නෙ නැහැ. කොච්චර හුවා ඉතින් ඒක නිසා කතා කළ යුතු දේවලුත් නෙමෙයි. ඒ කියන්නේ ජීවිතේට යොදා ගන්න නැහැ කියලා කිව්වේ මේ කාරණා ඕන තරම් අපිට අහන්න හම්බෙනවා. ඇඳුම් පැළඳුම් වල සංවර වෙන්න, ආහාරයේ සංවර වෙන්න, මේ හැම දෙයකම සංවර භාවයේ තියාගන්න කියන එක. නමුත් වචන විතරයි ඒ ටික සුතේ සුතුමත්තම්. ඇහිම ඇහිම මාත්‍රෙන් ඉවරයි ඒ ටික. ඒක නිසා ඒ ටික අදාළ වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. නමුත් මේකත් ලෝකෝත්තර මාර්ගයේ මේ ලෝකෝත්තර ප්‍රතිපදාව. ඔගොල්ලෝ නිවන් දකින්න කියලා උත්සාහවත් වෙන්නේ දිට්ඨාසවේ දුරු කරගන්න තැන, දර්ශනීය පැහැදිලි කරගන්න තැන, ඥාන දර්ශනීයට. ඔගොල්ලෝ කවදාවත් ආහාරය සංවර වෙන්න, සිවුර සංවර වෙන්න, ඉන්න තැන සංවර වෙන්න, බේත් හීට් ටිකේ සංවර වෙන්න යන්නේ නැහැ. ඒ ටිකේ පුද්ගල භාවයේ පුළුවන් තරම් නැති කරගෙන සංවර වෙන්න හදනවා අතනින්. හික්මෙයිද නිවන් දැක්කොත් තමයි බුදුනේ. ඒ මේ ටිකේ ඔක්කොගෙම පුද්ගල භාවයේ වැඩි වෙන තැනට කටයුතු කරලා වැඩ කරලා 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 අපි කියනවා මෙතන පුද්ගලයෙක් නැහැ කියලා. ඉඳගත්තුම පුද්ගලයෙක් නැහැ කියනවා. ඉන්න පුද්ගලයාට හොඳට ගේ ලොකුවට හදනවා. ඉන්න පුද්ගලයාට හොඳ ලස්සනට මේ කය හදනවා. ඉන්න පුද්ගලයාට හොඳට ඇඳුම අඳිනවා. ඉන්න පුද්ගලයා ලෙඩ වුණාම ලෙඩේ මැත්තෙම වැටිලා මම ලෙඩයි කියන තැන වැටිලා ඉන්න පුද්ගලයා නිරෝගී කරගන්න හොඳ හොඳ බෙහෙත් වර්ග වෙනවා. දැන් ඇත්තටම මේ මානසික මට්ටමේ ඉඳලා අපි වෙලාවක හිතනවා පුද්ගල භාවයේ නැහැ කියලා. නිස්සත්තු නිජීවෝ ශුන්‍යෝ කියන ටික තැනක් දැකලා දැන් උත්සාහවත් වෙනවා නිවන් දකින්න කියලා. ජීවිතයේ අනිත් ක්‍රියාවලිය තුල මුළු අනිත් සමස්ත ජීවිතයේ තුලම තමන්ගේ දර්ශනය හොයනවා. අර ටික හොය හොය මාර්ගයට මාර්ගය ගැන නිවන ගැන කල්පනා කරනකොට හිතනවා මේ ටික. දැන් නිවන් දකින්න පුළුවන් වෙයිද? බෑ. ඒකයි මේ කතා කරන්නේ නිවන් ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒක නිසා ඔය ටිකේ සංවර වෙන්න ඕනේ. සංවර වෙන්න කියලා කියන්නේ මේ පරණම ඇඳුම් අඳින්න, කෑම නොකා ඉන්න, එහෙමත් නැතිනම් මේ ලොකු ගෙවල් ඔක්කොම අයින් කරලා දාලා මේ කුංචි පැලක් හදාගෙන ඉන්න කියලා නෙමෙයි. ඔයගොල්ලන්ට හොඳ ඇඳුමේ නරක ඇඳුමේ වෙනසක් තියෙන මනස දුරු වෙන්න ඕනේ. මිහිරි ආහාරයේ නොමිහිරි ආහාරයේ වෙනසක් දකින මනස දුරු වෙන්න ඕනේ. හොඳ මහ විශාල රජමාලිගාවක් වගේ තියෙන ගෙදරකයි ගහක් යටයි තියෙන වෙනස් මනස දුරු වෙන්න ඕනේ. අන්න ඒ කෙනාටයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ. හොඳට දකින්නේ මනසේ තියෙන ලක්ෂණය. ඒ මනසේ තියෙන මානසික මට්ටම ලක්ෂණය දකින්න. ඒ මනසේ ලක්ෂණේ දැක්කොත් කවුරුත් හදන්නේ රූපේ පැත්තෙන් gedara epa කියනවත්, ඒ gedara ඕනි කියනවත්, gedara epa කිව්වත් වැරදි, gedara ඕනි කිව්වත් වැරදි. ඒ මාර්ගය වැරදි. ඒක නිසා කෙනෙක් කියනවා නම් ඔය වගේ දෙයක තුල ඉඳලා නිවන් දකින්න බෑ කියලා
හොඳට හදපු දෙයක් දිහා කල්පනා කරලා ඔතන ඉන්න කෙනා කොහොමද නිවන් දකින්නේ කියලා කල්පනා කරනවා නම් ඒකත් වැරදි. කෙනෙක් කියනවා නම් මට මෙතන ඉඳලා විතරයි නිවන් දකින්න පුළුවන් කියලා ඒකත් වැරදි. ඒ මානසික මට්ටමයි වරදින තැන. ඉතින් පහුගිය කාලේදී අපි ආරණ්‍ය පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. ඉතින් කුටි හදන එක සම්බන්ධව මේ ප්‍රශ්නය ඇති වෙච්ච වෙලාවේදී එක මහත්තුරු කීප දෙනෙක් නිලධාරි මහත්තුරු ඇවිල්ලා තිබුණා මේ ආරණ්‍ය කුටි ඒසී කරලා තියෙනවා බලන්න කියලා. ඉතින් මම කිව්වා සමහරට හම්බුණොත් ගිහිල්ලා බලන්න මට පොඩ්ඩක් කියන්න කියලා. ඉතින් ඔක්කොම ගියා බලන්න. ඉතින් හොයන්න බලලා ඉතින් හම්බෙලා තිබුණේ නැහැ ආවා. ඉතින් මමත් දැනගෙන තිබුණේ නැහැ තියෙනවා නම් කියන්න කියලා මාත් කිව්වා. ඉතින් කොහොම හරි ගිහිල්ලා බලලා ආවට පස්සේ මේගොල්ලෝ බලලා නැහැ කියලා මේ අපිට බොරු කතා ටිකක් කියලා තියෙනවා කියලා ඉතින් බොහොම සංවේගයෙන් කතා කරලා ඒගොල්ලෝ ගියා. නමුත් මේ වෙලාවේදී මම කල්පනා කළා හොඳයි AC කරලා තියෙනවා කියමුකෝ. දැන් මොකද්ද ප්‍රශ්නේ? AC කරලා තියෙන එක තුල ඉන්නකොට මොකද්ද අපිට වෙලා තියෙන්නේ? AC එක විඳින්නේ කවුද? කවුරුත් විඳින්නේ නැහැ. හැම වෙලාවකදීම උණුසුම් බව දුර වෙලා තියෙනවා නම් ඒකෙන් කායික සුවතාවයක් ඇති වෙලා තියෙනවා. කායික සුවතාවේ ඇලුනොත් අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඉන්න කෙනා එතන නොඇලෙන කෙනෙක් වුණොත් ඒක ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. නැත්තම් එයා AC අල්ලපු කුටියේ ගැටිලා ගහක් මුල ඇලෙන කෙනෙක් වුණොත් දැන් එයා ගහ මුල උපාදාන කරගෙන නැද්ද? එයාට ගහ මුල ඕනේ. දුෂ්කර ප්‍රතිපදාව ඕනේ ගහ මුල ඕනේ නිවන් දකින්න. දැන් ගහ මුල උපාදාන කරගෙන අර කුටිය ගැටෙනවා. ඇලීමයි ගැටීමයි දෙකයි අතර වැඩි වෙනසක් නැහැ කියලා හිතාගන්න. රූපය ඇත්ත කරගෙන ඇත්ත රූපය කෙනෙක් ඇලිලා තියෙනවා AC කුටියේ කෙනෙක් ගැටිලා තියෙනවා. ඇලීමයි ගැටීමයි තුල දෙකම තියෙන්නේ රූපය ඇත්ත කරගත්ත බව. කය ඇත්ත කරගත්ත බව. කෙනෙක් ඕක දැකලා එතන ඇලෙන්නෙත් නැත්නම් ගැටෙන්නෙත් නැත්නම් ගහ මුලයි එතනයි සමාන හිතින් ඉන්න පුළුවන් නම් කෙනෙකුට. ඒ කෙනාට ඔය කෝක උනත් ප්‍රශ්නයක් නැහැ. කෙනෙක් කුටිය මාබල් අල්ලලා තියෙනකොට ටයිල් අල්ලලා තියෙනකොට මේ ගැන කතා වෙනකොට මේක බොහොම නොගැලපෙන දෙයක් කියලා තියෙනවා. ඉතින් මම කල්පනා කරා මම කවදාවත් ටයිල් ටික විඳින්නේ නැහැ. ටයිල් ටික විඳින්නෙත් නැහැ. නම් මට කවදාවත් ටයිල් නැති තැන ගැටෙන්නෙත් නැහැ. මෙතන ටයිල් අල්ලලා නැහැ කියලා ඇලෙන්නෙත් නැත්තම් ගැටෙන්නෙත් නැත්තම්. කොටින්ම මම ටයිල් ටික විඳින්නේ නැහැ. මම ටයිල් ටික නොවිඳිනවා නම් දැන් ප්‍රශ්නේ මොකක්ද? තෘෂ්ණාව කියන දේ පණවන්නේ භෞතික වස්තුව ඇත්ත කර ගැනීම තුළ. අපි ටයිල් ටික විඳිනවා, ටයිල් අල්ලපු කුටිය විඳිනවා. කොහෙන්ද විඳින්නේ? මනසෙන් විඳින්නේ. කයට ගැටෙන්නේ මොකද්ද? ස්පර්ශ මාත්‍රයක් කයට ගැටෙන තැනක මුළු කුටියම ටයිල් අල්ලලා තියෙන බව විඳින්නේ කොහෙද? තමන්ගේ මනසෙන්. තමන්ගේ මනසෙ මුළු කුටියම ටයිල් අල්ලපු බව ඕගොල්ලන්ට දැනෙනවාද ඉන්නකොට? ඕගොල්ලෝ ඉන්න ගෙදර ටයිල් අල්ලලා තියෙන මුළු ගෙදරම ඒක දැනෙනවද ඕගොල්ලන්ට? දැනෙන්නේ නැහැ. මගේ ගෙදර ලස්සනට ටයිල් අල්ලලා තියෙන බව කොහෙද තියෙන්නේ? මනසේ. දැන් ඔය හිතාගත්ත බව තුල නෙමේද ඔය සතුටු උනේ? පුංචි ළමයෙක් සෙල්ලම් කරනකොට මම පොලිස් නිලධාරියෙක් කියලා සතුටු වෙන තැන එයා හිතාගෙන නැති දේ තුල සතුටු වෙනවා. ඒ සතුටු වීමයි මේ සතුටු වීමයි අතර වෙනස මොකක්ද? අරයක් නැති දේ තුල සතුටු වෙනවා. ඕගොල්ලොත් මුළු ගෙදරම ටයිල් ටික නොවිඳින තැනක සතුටු වෙනවා. සමාන නැද්ද? දෙකම එක සමානයි. ටයිල් අල්ලලා තියෙනවා මෙච්චර හොඳට හදලා තියෙනවා කියලා එතන කෙනෙක් ඇලෙනවා නම් එතන කෙනෙක් ගැටෙනවා නම් ඒ දෙකම වැරදි. කෙනෙකුට ගහ මුලයි ටයිල් අල්ලපු තමන්ගේ නිවස තුලයි වෙනසක් නැති වුණොත් එයාගේ මනසපත් වෙන්නේ ඩංශ මකස වාතා තපසිරින් සප සම්පස්සානම් පටිඝාතාය යාවදේව උතුපරිස්සය විනෝදනම් පටිසල්ලාන ආරාමත්තං. ඍතු විපර්යාස ටික දුරු කරගන්න. ඒ වගේම සීත උෂ්ණ දෙක නැති කරගන්න මැසි මදුරු කරදරවලින් දුරු වෙන්න නම් එයාට ඒ ටිකම ගහම් මුල ඉන්නකොට වෙලා තියෙනවා නම්.
දැන් කොතනද වෙනස තියෙන්නේ? එයාට ඒ දෙකේම වෙනසක් නැති වෙලා. එයා අර්ථයයි බලාපොරොත්තු වෙන්නේ. දේ නෙමේ බලාපොරොත්තු වෙන්නේ. අපි ඒ දේ කුටියෙන් බලාපොරොත්තු වුණොත් අපිට කුටිය ඇලෙන්න වෙනවා. ගහමුල ගැටෙන්න වෙනවා. ඒක නිසා අපිට හැම වෙලාවකදීම කිව්වා ප්‍රත්‍යවේක්ෂාවෙන් පරිහරණය කරන්න කියලා. ප්‍රත්‍යවේක්ෂාවෙන් පරිහරණය කරනකොට ගහමුල ඇත්ත වෙන්නත් බෑ, කුටිය ඇත්ත වෙන්නත් බෑ. එතකොට දැන් ඕගොල්ලොන්ගේ මනසට උක බහාල්ල බලන්න, ඕගොල්ලොන්ගේ gedara ගැන ඕගොල්ලොන්ට ප්‍රශ්නයක් තියෙන්න බෑ. නිවන් දකින්න ප්‍රතිපදාව වඩන කෙනෙකුට ඕගොල්ලෝ ඕගොල්ලොන්ගේ gedara විඳින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. gedara කියලා හිතාගෙන තම තමන්ගේ මනස විඳිනවා මිසක කවදාවත් gedara විඳින්නේ නැහැ. ගේ ඇතුළට යනකොට කයට ගැටෙනවා නම් යම් ස්පර්ශයක්, කයට ගැටෙන ස්පර්ශය විඳිනවා. ස්පර්ශය විඳිනකොට ඕගොල්ලොන්ට යම් වර්ණ සටහනේ දැක්කනම් දැකපු වර්ණ සටහන ගැන මෙනෙහි කරලා, එළියේ ඉඳලා මෙනෙහි කරලා අර වර්ණ සටහන ගැන, රූප සංඥාව ගැන තමන්ගේ මනසින් උපදිනවා. මෙච්චර ලොකු ගයක් මට තියෙනවා. ගෙදර මම ඉන්නේ මේ මෙතනයි. ඇත්තටම විඳින්නේ මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න මේ ධර්මතාව ටික. නැතිනම් එයා විඳින්නේ කය. කය විඳින එයා කය විඳීම දකින්න ගෙදර විඳින හැටියට. ඒ වින්දනය වැරදි. මොකද නැති දෙයක් ඇති හැටියට දෙන වින්දනයක් ඒක. ඒ වින්දනය තුල වැටෙන්න එපා. ඒ වින්දනය තුල ඇලෙන්න එපා. අන්නේ ඇලෙන විදිහ, අන්නේ ගැටෙන විදිහ ඒ වින්දනය තුල, අන්නේ ඒක වැරදි. ඒ ඇලීමේ ගැටීමයි අපිට දුරු කරගන්න අවශ්‍ය වෙන්නේ. ඒ වින්දනය අපිට කොහෙවත් ඇලීමක් හෝ ගැටීමක් විදිහට පවතින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒක නිසා ඕගොල්ලන්ට ඕන තැනක ගිහිල්ලා ඉන්න පුළුවන් බව ජීවිතේ තියෙන්න ඕන නිවන් දකින්න මනසකට. අවැසි හුලන් ටිකෙන් වැලකිලා නම්, මේ ටික වැහිලා තියෙනවා නම්, මැසි මදුරු කරදර ටිකෙන් සත්තුන්ගෙන් එන බාධා වලින් ඕගොල්ලන්ට නිදහස් වෙලා තියෙනවා නම්, දැන් නිවන් දකින්න මනසකට මෙච්චර ලොකු ගයක් හදාගන්න ඕනේ කියන තැනකින් සංකල්පෙන්න බෑ. ඒ සංකල්පයේ වැරදි, gedara vindina සංකල්පයේ වැරදි. මේ වරදව වටහා ගන්න එපා. මේ කියන්නේ ඔගොල්ලන්ට ජීවත් වෙන්න අවශ්‍ය ලෝකේ ලෞකික සම්මත පැවැත්ම නැති කරගන්න කියන එක නෙමෙයි. මනසේ තියෙන ඇලීම් ගැටීම් දෙක දුරු කරගන්න ක්‍රමය ගැන මේ කතා කරන්නේ. මනසේ තියෙන ඇලීම් ගැටීම් දුරු කරගන්න කියන්නේ gedara ඇත්ත කරගෙන gedara විඳින්න එපා කියන තැනකින්. කොටින්ම මේක කතා කරන්න යන්නේ ආපහු ගිහිල්ලා සලායතන නිරෝධේ නිවනයි කියලා පනවපු තැනට. බේත් හේත් ටිකත් එහෙමයි. ගිලම්පසක් ගත්තත්, බේත් හේත් ටිකක් ගත්තත් ඒක හුදෙක්ම මේ කයේ පැවැත්ම පිණිස, රෝගය සංසිඳවා ගැනීම පිණිස, උපන් වේදනා දුරු කර ගැනීම පිණිස, නූපන් වේදනා නූපද වීම පිණිස ගන්න දෙයක් පමණයි. ඒක නිසා එතනින් එහාට බේත් හේත් වලින් දේවල් බලාපොරොත්තු වෙන්න එපා. මේ විදිහට ජීවිතේ හැම වෙලාවකදීම ගිලම්පසෙන් සංවර වෙන්න වෙනවා. මේ හැම තැනකදීම ඔන්න ඔය සිව්පසයෙන් ඕගොල්ලොන්ට සංවර භාවය ඇති කරගන්න වෙනවා. නිවන් දකින්න යනවා. ඔය ධර්මතාව ටිකේ සංවර නොවන බවයි අද තියෙන ප්‍රශ්නේ. අද තියෙන ප්‍රශ්නය ওই ධර්මතාව ටිකේ සංවර නොවන බව. සංවර නොවීම තුල ඇති වෙලා තියෙන දේ තමයි පුද්ගල භාවය ඇති කරලා තියෙනවා. ලස්සනට ඇඳපු, හොඳට කාලා බීලා, හොඳ gedarak ඉන්න පුළුවන් ඕගොල්ලෝ කොටීම නිර්මාණය කරලා තියෙනවා. හොඳට ඇඳලා, හොඳට කාලා බීලා, හොඳ gedarak ඉන්න පුළුවන් ඕගොල්ලෝ අද නිර්මාණය කරලා තියෙනවා. ඒ ටික මෙන්න මේ සිව්පසයේ පිරිසිඳ නොදන්නා මනසක ලක්ෂණය. ඒක නිසා කෙනෙක් සිව්පසේ පරිහරණය කරනවා මෙන්න මේ අර්ථය සඳහා පමණක්. ජීවිතේ පවත්වා ගැනීම සඳහා පමණක් කෙනෙක් මේ ටික පරිහරණය කරනවා. එතකොට එයාට දෙයාකාරයකින් මේ තුල හම්බෙනවා. දෙයාකාරයකින් හම්බෙන්නේ කොහොමද? හැම වෙලාවකදීම මාර්ගය සහ මාර්ග සත්‍ය කියන දෙපැත්තකින් හම්බෙනවා. මාර්ගයේ පැත්ත මොකද්ද? තෘෂ්ණාව නැතුව මේ දේවල් පරිහරණය කරන්නේ කොහොමද කියලා ආදීන වේ දකින බව.
තෘෂ්ණාවකින් තොරව මේ දේවල් පරිහරණය කරන්නේ කොහොමද? gedara පරිහරණය කරන්නේ කොහොමද? gedetta තණ්හාන කර. ඔක අනිත්‍ය විදිහට දකින්න ආදීන මේ විදිහට දකින්න දැන් කැඩිලා බිඳිලා විනාශ වෙලා යන ස්වභාවය දකින්න. Taman තණ්හා කරලා තියෙන gadul වැලි සිමෙන්ති ටිකකට නේද කියලා දකින්න. ඊට පස්සේ කයට තණ්හා කරනකොට ලේ සම්වස්නහර ඇටයට මිදුළු හදවත් වගු ගඩු කොටස් 32කටයි තණ්හා කරලා තියෙන්නේ කියලා දකින්න. මේ විදිහට අපි මේ දකින දැකීම හැම වෙලාවකදීම ලෞකික දර්ශනය. අපි රූපය ගැන මේ බැලුවා. රූපය ඇත්ත කරගත්ත තැන බැලුවා. ඒක නිසා ඔබට කියන මාර්ගය. හැම වෙලාවකදීම ඉස්සෙල්ල ඔතනින් දැඩි තෘෂ්ණා ගතිය දුර වෙලා තියෙන්න ඕනේ මාර්ගයේ වඩන කෙනාට. ඒක නිසා ඕනවට වැඩිය ලෝකේ ඇත්ත කරගත්ත කෙනෙකුට ලෝකේ සැප හොයන කෙනෙකුට මේ දර්ශනේ අවබෝධ නොවෙන්නේ එකයි. ඕනවට වැඩිය සැප හොයන කෙනෙකුට ඕනවට වැඩිය රූපෙන් සැප හොයන කෙනෙකුට කවදාවත් දර්ශනේ ඇත්ත වෙන්නේ නැහැ. අපි හොඳට කාලා ඉන්න වෙලාවට ආහාර පටික්කුල සංඥාව බෑ වගේ අපිට ලෝකේ මේව හොයලා හොයලා මේ දේවල් මැත්තේ වැටිලා මේ දේවල් දැන් මස්තක ප්‍රාප්ත වෙලා කියලා හිතනකොට ඇතිවෙන සංවර භාවය හරියන්නේ නැහැ. ඇයි ඒ දේ නැහැ කියලා හිතනකොට ආපහු ඒ දේ හිතට ඕනේ කරනවා. ඒක නිසා අපි වෙලාවකට කතා කරනව නෑ මේ දේ විඳලම බලන්න ඕනේ මේක මිදෙන්න පුළුවන්ද බෑද කියලා මේක විඳලම බලන්න ඕනේ මේක මෙහෙම හරියන්නේ නැහැ කියලා අපි කතා කරනව නම් ඒ පැත්ත වැරදි. මේක විඳීමේ කෙලවරක් එන්නේ නැහැ හිතට කවදාවත්. එක විදිහකට හදලා දෙනකොට එයාට ඒක ඇත්ත වෙලා ඊට පස්සේ වෙන දෙයක් ඕන වෙනවා. සෙන්ට් එකක් පාවිච්චි කරනකොට සෙන්ට් එක ගහලා ටිකක් වෙලා යනකොට මොකක්ද අපිට දැනෙනවද ඒ සුවඳ? අපිට දැනෙන්නේ නැහැ. වෙන සුවඳක් આવුවොත් ඒක අපිට දැනෙනවා. ඒක තමයි ස්වභාවය. ඒක තමයි හිතේ ස්වභාවය. අපිට පෙන්වන්නේ නැහැ ඒක. හැම වෙලාවකදී මෙයාට ඒ සුවඳ නොදැනෙනවද? නෑ සුවඳ දැනෙනවා. අපි ඒකට කියනවා නහය පුරු වෙලා කියලා. අපිට ඒක දැනෙන නිසා හිත විඳින්නේ නැහැ ඒක. හිතට අලුත් දෙයක් ඕනේ හැම වෙලාවකදීම. එයාට යැපෙන්න අලුත් දෙයක් ඕනේ. ඒක නිසා වෙන සුවඳක් ආවොත් එයා ඒක ටක් ගාලා ඒ මානසිකාරයේ ආයෙ උපදවලා ගන්නවා. එතකොට හැම වෙලාවකදීම ඒකයි විඳීම පැත්තෙන් කවදාවත් ඇති වෙන්නේ නැහැ. විඳීම කවදාවත් අපිට ප්‍රමාණයක් කරලා මේ ඇති කියන තැනක් ගෙනල්ලා දෙන. ඒක නිසා විඳලා ඉවර කරලා නැවත හැරෙනවා කියන තැනකින් නැවත කතා කරන්න බෑ. හිතට මොකද හැමදම මදි දෙයක් නිසා, අතෘප්තිකර දෙයක් නිසා මනස කියන දේ. ඒ නිසා ඕගොල්ලොන්ට සිද්ධ වෙනවා අද දවසේදී මේ පැවැත්ම ගැන දකින්න මගේ ජීවිතේ පවත්වන්න ඕන වෙන්නේ මේ ටික අර්ථ සම්පාදනය කරගන්න. කොටින්ම මේ කියන්නේ සල්ලහුකවුත්ති සැහැල්ලු දිවි පැවැත්මක් ඇති කරගන්න කියලා මේ කියන්නේ. ප්‍රත්‍ය ධර්මතාව ටිකේ සැහැල්ලු වෙනකොට ඕගොල්ලොන්ට ජීවිතේ සැහැල්ලු බව ඕගොල්ලොන්ට දැනෙන්න ඕනේ. ආහාරය මැත්තේ රස ආහාර හොය හොය ඕගොල්ලෝ පන්නන්න නැත්තම් හම්බෙන දෙයක් කාලා ඉන්න පුළුවන් නම් ඒක න කොච්චර ලේසිද? ඕගොල්ලොන්ට කෙනෙක්ට කෑමක් හදලා දෙන්න වෙනවා. කෑම කන කෙනා ඒ කන කෑම මොනවා දුන්නත් කාලා ඉන්න කෙනෙක් වුණොත් ඕගොල්ලොන්ට පහසුද? අද ලුණු වැඩි කන්න බෑ කියලා ගහලා දාන කෙනෙක් වුණොත් අපහසු වෙන්නේ. හැම වෙලාවකදීම අන්න ඒ සැහැල්ලු බව, තමන් සැහැල්ලු බව ඇති කරගන්න තමන්ගේ ජීවිතය තුළ. කෑම පැත්තෙන් රස හොයන්නේ නැතුව, කෑම පැත්තෙන් රස බලාපොරොත්තු නොවි මේ කයේ පැවැත්ම සඳහා ආහාර ගන්න මනසටපත් වෙන්න. අනිත් එකේ සංවර වුණත් කෑමේ සංවරණ එක ලේසි නෑ. ඒකයි ඒ කිව්වේ. ඇයි ඒක මේ ජීවිතේට ජීවත් වෙන්න ඕනේ? අපේ කය ස්වභාවයෙන්ම සකස් වෙලා තියෙන්නේ කැමැත්ත මත ආහාර ගැනීම තුළ. ඒකයි භෝජනේ මත්තඤ්ඤතා කියලා කිව්වේ. භෝජනේ පමණ දැනගන්න කියලාම කිව්වේ. බඩ පිරෙනකම් කන්න එපා කිව්වේ ඒක. බඩ පිරෙන්න පොඩ්ඩක් ඉඩ තියලා වතුර බොන්න කිව්වා. ඇඟටත් හොඳයි. ඒ වගේම මේ ඕනේ ඕනේ කියන තණ්හාවටත් හොඳ උත්තරයක්. ඒක නිසා හැම වෙලාවකදීම දැන් මේ තණ්හාව කියන දේ මට්ටු කරන්න වෙනවා මේ පැත්තෙනුත්. ඒක නිසා ඔය කෑම මැත්තේ වැටෙන්න එපා.
සැහැල්ලු වෙන ජීවිතයේ සැහැල්ලු පැවැත්මක් ඇති කරගන්න. අද හම්බෙන්නේ යම් දෙයක් නම් ඒ දේ තුල යැපිලා ජීවත් වෙන්න පුළුවන් වෙන්න. බුදුරජාණන් වහන්සේ එක වෙලාවකදී දේශනා කරනවා ආනන්ද මම වෙලාවකට තලඇටයක් ලැබුණා තලඇටේ වළඳලා ජීවත් වෙනවා. බත්ඇටයක් හම්බුණා මම එක බත්ඇටේ වළඳලා ජීවත් වෙනවා. ආනන්ද නුඹට හිතේ මේ කාලේ තල විශාලයි කියලා. නෑ ආනන්ද මේ තලඇටේ ප්‍රමාණයම තමයි කියලා. ඒක ඇති යැපෙන්න එකක් බුදුරජාණන් වහන්සේට සමව ආහාර දිරවන ඒ ඕනම ප්‍රමාණයක් ඒ ප්‍රමාණයට ආහාර දිරවන බුදුරජාණන් වහන්සේගේ කුසල මහිමේ නිසා. නමුත් ඒකේ තුල තියෙන ධර්මතාවය තමයි ඇත්ත තමයි අපේ ජීවිතයට අවශ්‍ය ප්‍රමාණය අවශ්‍ය තරමට දෙන්න. එතනින් එහාට හිත පිනවන්න දෙන්න එපා. මේ හිත යොණ කියන්නේ කයට නෙමෙයි ගොඩක් වෙලාවට ඕන වෙන්නේ හිතට. අපිට කයට වඩා අවශ්‍ය කරන හිතට දේවල් අපිට 10ට තේ එකක් බොන්න ඕනේ. දැන් කයට දෝනේ හිතට දෝනේ. හිතට ඕනේ. ඒක නිසා ගිලම්පසේ සංවර වෙන්න කියලා කිව්වා 10ට තේ එක ගිලම්පස නෙමෙයි. 3ට තේ එක ගිලම්පස කියන්න බෑ. ඒක හිත සංවර නැහැ එතන. ඒකයි තියෙන්නේ. ඒක අවශ්‍ය වෙනවා නම් අපේ ජීවිතේට අන්න එතන වැරද්දක් වෙලා තියෙනවා අපිට. ඒක නිසා මේ හිත පිනවන්න ආහාර ගන්න එක නතර කරන්න. කයේ පැවැත්මට ප්‍රමාණවත් පරිදි ඒ ආහාරය ගන්න. ඒ තුන සැහැල්ලු වෙන්න අන්න ඔකට කිව්ව ලෞකික පැවැත්ම තුල සංවර වෙනවා. මේකට කියනවා මාර්ග මාර්ගය කියලා. මාර්ග සත්‍ය නෙමේ මාර්ගය. සැහැල්ලු දිවි පැවැත්මක් ජීවිතය ඇති කරගන්නවා. ඇඳුම් පැළඳුම් තුල සංවර වෙනවා. එයාට ඕන විදිහකට යන්නෙන්න පුළුවන්කම තියෙනවා. ඕනවට වැඩිය ඇඳුම් තුල එයා හොය හොය ඒ තුල සතුටු වෙන්න යන්නේ නැහැ. එයා බොහොම සරල පැවැත්මක් තුල ජීවත් වෙනවා. ඊට පස්සේ ආහාරයේ සරල පැවැත්මක් තුල ජීවත් වෙනවා. ඉන්න තැන සරල පැවැත්මක් තුල ජීවත් වෙනවා. එතකොට අන්න ඔය සරල පැවැත්ම තුල ජීවත් වෙන ඔබට මාර්ගයේ ඉපදিলা. මාර්ගය කියන ටික හරි. මාර්ගයෙන් කරන්න පුළුවන් දේ මොකද්ද? නිරෝධය. ඔගලොන්ට පුළුවන් තණ්හා නිරෝධයක් කරන්න. තණ්හාව නැති කරන්න පුළුවන්. මේ මාර්ගයෙන් පුළුවන් තණ්හාව නැති කරන්න. ඔගලොන්ට පුළුවන් ওই මාර්ගයට භවනාවක් යොදා ගන්න. භවනාවක් යොදාගෙන ඔගලොන්ට පුළුවන් ওই කාරණා ටිකම සිද්ධ කරගන්න. අනිත්‍ය විදිහට බලන මේ කැඩිලා යනවා, මේ තියෙන gedara බිඳිලා යන දෙයකට ආශ කරන්න හොඳ නැහැ. පැත්තෙන් අනිත්‍ය බැලුවාම දැන් ඔගලොන්ට මේ වෙලා තියෙන්නේ මාර්ගේ වඩලා තියෙනවා. ඒ මැත්තේ හොඳට හිතාගන්න එක දෙයක් ඇති දේ මත තියෙනවා කියන එක තිබිලා තියෙන බවට හොඳට මතක තියාගන්න ඒ කාරණේ. තියෙන දේ මත සංවර වෙලා තියෙනවා නම් ඕගොල්ලෝ ඒ දේ තියෙනවා තියෙන දෙයට තණ්හා කරන්නේ තියෙන දෙයට තණ්හා නොකරන බව තුල ඕගොල්ලෝ සංවර වෙලා නම් අන්න ඒකට කියනවා මාර්ගය කියලා. මාර්ග සත්‍ය නෙමෙයි ඒක මාර්ගය. මාර්ග සත්‍යයේ ලක්ෂණය හැම වෙලාවකදීම ඕගොල්ලොන්ට සංවර වෙන්න ආහාරයක් හම්බෙන්නේ නැති වෙයි. ඕගොල්ලොන්ට තණ්හා කරන්න ඇඳුමක් හම්බෙන්නේ නැති වෙයි. ඕගොල්ලොන්ට තණ්හා කරන්න ගයක් හම්බෙන්නේ නැති වෙයි. හැම වෙලාවකදීම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ටික ඇත්ත කරගත්ත තමන්ගේ ජීවිතේ පැත්තේ මෙහෙ ඇති කරගත්ත අනාත්ම ධර්මතාව ටික පෙන්වලා තියෙයි. ඒකට කියනවා මාර්ග සත්‍ය කියලා. අරකට කියනවා මාර්ගය කියලා. ඒක නිසා ඕගොල්ලෝ නිවන් දකින්න නම් ඕගොල්ලන්ට ඕනේ අද දවසේදී මාර්ගයනොත් හික්මෙන්න මාර්ග සත්‍යනොත් හික්මෙන්න. මාර්ගයෙන් පුළුවන් මේ උපන් ටික නැති කරන්න පුළුවන්. උපන් ආශ්‍රව ධර්මතා ටික දුරු කරන්න පුළුවන්. අපි කතා කළා ආශ්‍රව ධර්මතා දුරු කරගන්න ක්‍රම දෙකක් එතන තියෙනවා. නූපන් ආශ්‍රව නූපදවීමත් උපන් ආශ්‍රව දුරු කිරීමත්. දැන් ඕගොල්ලොන්ට මේ දෙආකාරයෙන්ම සිද්ධ කරන්න වෙනවා. එකක් තමයි උපන් ආශ්‍රව දුරු කරගන්න. ඒ තමයි ওই ක්‍රමය. දැනට ජීවිතේ ඕගොල්ලෝ ජීවත් වෙන ඔය ඉපදිලා තියෙන තණ්හා මට්ටම දුරු කරගන්න. උපන් ආශ්‍රවය දුරු කරගන්න. ඔය කරන්නේ ඒක. ප්‍රතිපදාව තුළ භාවනා කිරීම තුළ ඔය කරන්නේ මාර්ගය. මාර්ග සත්‍ය නෙමෙයි. ඔය කරන්නේ උපන් ආශ්‍රව දුරු කරනවා.
නූපන් ආශ්‍රව නූපදවා ඉන්නත් වෙනවා අපිට. නූපන් ආශ්‍රව නූපදවා ඉන්න බෑ. ආශ්‍රව කී කී උපදව ගන්නවද ඔයගොල්ලෝ? නෑ. නූපන් ආශ්‍රව නූපදවා ඉන්න නම් ආශ්‍රව නූපදින ප්‍රතිපදාවක ඔයගොල්ලන්ට ඉන්න වෙනවා. ගෙදර තියෙනවා නම් ගෙදර කියන දෙයට තණ්හා නොකර ඉන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. යම් කිසි දවසක හිත රකින්න බැරි වුණොත් ඔයගොල්ලන්ට එදාට තණ්හාව ඇති වෙනවා. ඒක නිසා නූපන් ආශ්‍රව නූපදවන තැනකට හිත ගන්න හැම වෙලාවකදීම ඒ තමයි මාර්ග සත්‍යය. දැන් ඕගොල්ලොන්ට ප්‍රත්‍ය ධර්මතාව ටික තුල ජීවිතේ දැන් අහන්න එපා භාවනා කරලා නිවන් දකින්න පුළුවන්ද බෑද කියලා. ඇයි මේක තමයි භාවනාව. ප්‍රත්‍ය ටිකේ සංවර වෙන්න ප්‍රත්‍ය ටිකේ සංවර වෙනවා කියනකොට මේ මුළු ජීවිතේම ඕගොල්ලොන්ට සංවර වෙන්න වෙලා තියෙන වෙන දෙයක් නෙමෙයි. ඕගොල්ලෝ හැම වෙලාවකදීම ඇඳුම් අඳිනවා. ඒ වගේම අනිත් වෙලාවෙදී කෑමක් කනවා. ඒ වගේම හැම වෙලාවකදීම සේනාසනයක් පරිහරණය කරනවා. සේනාසනිය කියන්නේ පන්සල නෙමෙයි. යම් තැනක වාසය කරනවා නම් වසන නිවාස ස්ථානයේ සේනාසනිය. ඒක නිසා ඕගොල්ලෝ මෙතන හිටියත් මේක සේනාසනය, ගෙදර හිටියොත් ගෙදර සේනාසනය. ඒක නිසා අන්න ඒ ඉන්න තැන හැම වෙලාවකදීම සංවර වෙන්න. ඒ සංවර වීම එතකොට ඕගොල්ලොන්ට තියෙන දෙපැත්තකින් සංවර වෙන්න එකක් තමයි ඉන්ද්‍රිය ධර්මතාව ටික පිරිසිඳ දැකලා මේ ටික ඇත්ත නොකරගෙන ඉන්න. ඇහැ ඇත්ත නොකර රූපේ ඇත්ත නොකර ඇහැ රූප දෙකෙන් මිදෙන්න. ඇහැ රූප දෙකෙන් මිදෙනකොට ඕගොල්ලන්ට සිවුරුයි කෑමයි gederai එකම තැනකින් හම්බෙන්න ඕන. සිවුරුයි කෑමයි gederai එකම තැනකින් හම්බෙන්න ඕන. ඇයි? වර්ණ සටහන පිරිසිඳ දැක්ක, ඇහැ රූප දෙක පිරිසිඳ දැක්ක, ඇහැ රූප දෙක ඇත්ත කරගත්තේ නැහැ. මනස තුල හදාගත්ත සිද්ධිය මනස පැත්තට හැරිලා දකින්න වෙනවා. ඔගලොන්ට මාර්ගයේ ලක්ෂණේ එළියෙන් සංවර වෙන්න වෙනවා. ඇඳුමේ සංවර වෙනවා, ආහාරය සංවර වෙනවා, ඉන්න තැන සංවර වෙනවා. දැන් මුළු ජීවිතේම ඔගලොන්ට සංවර වෙන්නයි ඔය කියලා තියෙන්නේ. දැන් හැම වෙලාවකදීම ජීවිතේට යෙදෙන නුවණක් විදිහට ඔගලො ජීවත් වෙන්න උත්සාහවත් වෙන්න. ජීවිතේට යෙදෙන නුවණක් විදිහට හැම වෙලාවකදීම මේ මානසිකාරය පවත්වන්න උත්සාහවත් වෙන්න. එක්ක මාර්ගය තුල ඉන්න නැතිනම් මාර්ග සත්‍ය තුල ඉන්න. මාර්ගය තුල ඉන්න එහෙම නැත්නම් උත්සාහවත් වෙන්න මාර්ග සත්‍ය තුල ඉන්න. මාර්ග සත්‍ය තුල නූපන් ආශ්‍රවේ නූපදවීමට යන මට්ටමට ගනින්. මාර්ගය තුල උපන් ආශ්‍රව දුරු කරන මට්ටමට යයි. අන්න එතකොට අපිට පුළුවන් මේ ළඳ ඉන්න. නැත්නම් ඉන්න වෙන්නේ. ඒක නිසා අන්න ওই ක්‍රමවේද දෙකම ප්‍රත්‍යවේක්ෂාව තුල භාවිත කරන්න. එතකොට ඔන්න ඒ පඩිය ගහලා ඉවර වෙන්න ඕනේ. ප්‍රත්‍යවේක්ෂාව තුල ඔබල සංවර වෙනවා. ඉනිමගේ ඒ පඩියත් හරි ජීවිතේට දැන් නිවන කියන දේ ඔය සැහැල්ලු පැවැත්ම තුල ගොඩක් ඉට්ටුවේ. ඔගොල්ලෝ ඇඳුම් ඇඳපු පුද්ගලයා විඳින්නේ නැහැ. කෑම කන පුද්ගලයා විඳින්නේ නැහැ. ඔගොල්ලෝ හොඳට ලොකු ගෙයක් තියෙන කෙනෙක් විඳින්නේ නැහැ. ඒ රූපෙන් විඳිලා දැන් ඕගොල්ලෝ ආඩම්බර වෙන්න යන්නේ මට හොඳ ගෙයක් තියෙනවා කියලා. ඕගොල්ලෝ මට හොඳ කෑමක් කන්න ඕන කියන තැනකින් තණ්හා කරන්න යන්නේ. අද මම ලස්සනට ඇඳලා ඉන්නවා කියලා ඕගොල්ලෝ ලස්සන තුල පුද්ගල භාවය ඇත්ත කරගෙන ඒ තුල ඇලෙන්න යන්නේ. ඒ මනසින් ඕගොල්ලෝ මිදිලා ඕගොල්ලොන්ට පේන්න ඕනේ ඒ මනස අර පොඩි ළමයාගේ මනස වගේ බාල බවක් හැටියට, බාල ලක්ෂණයක් හැටියට. එතකොට මේ කතා කරෙත් නිවන් ප්‍රතිපදාවටම අවශ්‍ය වෙන එක ලක්ෂණයක්. ඔගොල්ලන්ට මේ ටික අහනකොට ටිකක් හිතෙයි මේ ටිකේ විශේෂ දේවල් නැහැනේ කියලා එච්චර. ඇයි අපි කලින් ලොකු දර්ශනයක් කතා කළා, අපිට නොතේරෙන අලුත් කාරණා ටිකක් කතා කරගෙන ආවේ. ඒක නිසා මේ ටිකේදී හිතෙයි විශේෂ දේවල් ටිකක් ඒ තරම් නැහැ, මේ අපි දන්න ටිකමයි කියලා. හැබැයි හොඳට මතක තියාගන්න අපි නොකරන දේවල් ටිකයි මේක. අර ටික අපි දන්නවා, දැනගෙන දැනගත්තට ඒකෙන් නැති කරගන්න පුළුවන් ආශ්‍රව කොටස නෙමෙයි මේ කතා කරන්නේ. මේ ටිකේ ආශ්‍රව ටික ගැනයි කතා කරන්නේ. මෙතෙන්ට අපි මාර්ගයේ යොදලා නැහැ. ඒක නිසයි අපිට නිවන් ප්‍රතිපදාව සකස් වෙලා නැත්තේ. නිවන දුරු වෙන්නේ අපිට ඒක නිසයි. ඒකයි ගොඩ දෙනෙක්ගේ ජීවිත තුළ සමහර වෙලාවට දර්ශනීය ගොඩාක් කතා කරාට ජීවිතේ පුද්ගල භාවය ඇත්ත වෙච්චි බවක් තුළ තියෙන්නේ. ඒ පුද්ගල භාවයේ ඇත්ත වෙච්චි බව තුර ජීවත් වෙන කෙනාට නිවන දුරයි කොච්චර දැනගෙන හිටියත්.
ඒ දර්ශනේ දැනගන්නවා කියන දැනගැනීම ජීවිතයට යොදා ගන්න වෙනවා. දැනගත්ත දේෙන් ප්‍රයෝජනයක් ගන්න වෙනවා. ප්‍රයෝජනයක් ගත්තේ නැති වුණොත් මොකද වෙන්නේ? අද අපේ මට්ටමට වැටෙනවා. ඒක නිසා ඒ මට්ටමට නොඇටි මේක ජීවිතයට ප්‍රයෝජනයක් ගන්න ඕන ඔය ආශ්‍රෝ කොටස් ටික සංවර කරගන්න උත්සාහවත් වෙන්න නූපන් මාර්ගයේ උපදින්න නැද්ද කියලා බලන්න. පුද්ගල භාවය ඇත්ත කරගත්ත බවෙන් නිදහස් වෙන්න නෙමෙයිද මේ වැටෙන්නේ කියලා බලන්න හොඳට. හොඳට උත්සාහවත් වෙන්න අන්න ඔය කාරණා ටික ජීවිතේට යොදා ගන්න. මේ කාරණා ටික සරල ටිකක් නෙමෙයි අපේ ජීවිතේට අපිට කරන්න බැරි දෙයක් ගැන මේ කතා කරන්න ලේසියකට. උවමනාව නැතිනම්, වීරිය නැතිනම්, අවශ්‍යතාවය නැතිනම්, සසර දුක දකින්න නැත්නම් මේ ටික කරන්න බෑ. එහෙම නොකරනවා නම් නොකරන තාක් නිවන නැහැ. ඉන්නේ මහා භයානක සසර ගමනක කියන එකත් අමතක කරන්න එපා. ඒක නිසා මේ හැම තැනකම ජීවිතයේ සංවර භාවයේ ඇති කරගන්න දෙයාකාරයකින් සංවරයේ පනවනවා කියන එක අමතක කරන්න එපා. මාර්ගය සහ මාර්ග සත්‍ය විදිහට. එතකොට ඔන්න අද දවසේදී පටිසේවණියන් පහ කළ යුතු ආශ්‍රව කොටස ඉවරයි. ඉතින් කාල වේලාව ඉක්මනට යනවා. කල්පනා මාර්ගයයි කොට සංවරයයි කියන්නේ දෙකම එකක් නේද? ඒක දර්ශනයයි මාර්ග සත්‍යයයි කියන්නේ දෙකයි. මාර්ග සත්‍ය කියන තැන හැම වෙලාවකම දර්ශනයෙන් ඇති කරන්නේ මාර්ග සත්‍ය. මාර්ගය තුළ හැම වෙලාවකදීම සංවරය. සංවරය කියන්නේ ඇති දේ සංවර වෙනවා, හික්මෙනවා. ඒ සංවරය තුළ හැම වෙලාවකදීම උපදිලා තියෙන දේ දුරු කරනවා. මාර්ගයේ මාර්ග සත්‍ය තුළ නෝපන්දේ උපදින්න තියෙන හේතුවක් නැති කරනවා. එතකොට උපන්දේටත් හේතුවක් නැති වෙලා තියෙනවා. එතකොට මාර්ග සත්‍ය තුළ ඒක වෙලා තියෙනවා. හොඳයි, කල්පනා කරගන්න අද දවසේදී මේ විදිහට යෝනිසෝ මනසිකාරයන් පවත්වලා හැම කෙනෙක්ම ජීවිතයට බොහොම වටිනා අර්ථයක් සිද්ධ කරගන්නට යෙදුම මේ ਸਰව ප්‍රකාරයෙන් සිද්ධ කරගත්ත කුසල ධර්මය අපි අනුමෝදන් කළ යුතුයි. අනුමෝදන් කරමු පළමුවෙන් කුසල ධර්මය. අපි හැම දිනකටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි. මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි. මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට. ඒ වගේම අපි හැම දිනකටම කල්යාණ මිත්‍රයෙක් වෙන අපේ අතිපූජ්‍ය අවසරයි අකරවිට සංඝානන්ද අපේ නායක ස්වාමීන් වහන්සේට. ස්වාමීන් වහන්සේලා තුන්දෙනාටම මේ සියලු කුසලයේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් නොවෙත්වා කියලා සාදු.